Dhammasavana kalo ayam badanta. Dhammasavana kalo ayam badanta. Dhammasavana kalo ayam badanta. Namo tassa bhagavato arahato samma sambuddhassa. Namo tassa bhagavato arahato samma sambuddhassa. Namo tassa bhagavato arahato samma sambuddhassa. වෙන විශ්වත් එක්කලා ගණදෙනවා. විශ්වීය රූප කූඩුවෙත් එක්කලා තියෙන ගණදෙනවා. කුසලයේ එහෙම නෙමෙයි. කුසලයේ මොකද තියෙන්නේ? දැන් පින ගණදෙනුවක් වගේ එකක් අපි කරලා අනිත් අයට අනුමෝදන් කරනවා. එහෙනම් යහපත් දෙයක් තව කෙනෙකුට කරනවා. එයා ඒකෙන් සතුටු වෙනවා. ආ? දැන් කෙනෙකුට දොස් කිව්වොත් බැනගෙන බැනගෙන කිව්වොත් එයා තුල ඇති වෙන වෙහෙසක්. නිකන් එයාගේ සිත ඇවිස්සලා යනවා පාපේ. එයාට යහපත කතා කරනවා. යහපත් දෙයක් කළොත් දැන් ඔයා කීවේ ස්නෝ වල යද්දි ඇල්ලේ ගල මැඩම් එක්ක කතා කර කර යන්නේ. එතකොට අර ගමනේ වෙහෙසත් අඩුයිනේ. ඈ ඊට පස්සේ හරි මඟ කියලා දෙනවා. මෙන්න මේ ඔහොම ඔහොම යන්න ඔය ඒකේ තියෙන පින. එතකොට ඒකේ තමන්ගේ සිතත් සතුටු වෙනවා. සිත අවදි වෙලා එනවා. අනෙක් එක්කෙනාගෙත් එහෙම වෙනවා. කියන එක්කෙනාට. ඒක පින. ඒක එක්තරා විදිහකට මොකද්ද? අනුමෝදනයක් සතුටු වීමක්. කුසලය. පින කියන එක රැස්වීමක් තියෙනවා, රැස් කිරීමක් තියෙනවා. කුසලයේ කියන්නේ ඔය ඔය පිනෙන් පෝෂණය වෙච්ච මනුෂ්‍ය හැඩයක් හැදෙන්නේ මේ පිස්සෙක් කලේ ඉන්න සතුන් අතරේ. විශේෂයෙන් කාම භවයේ සතුන් ගත්තොත් එන්න සදිව්‍ය තලයයි මිනිස් තලයයි අනික සතරපායයි. එතකොට යමක් විචක්ෂණශීලීව විමසා බලන්න පුළුවන් පසුබිම තියෙන මේකෙ විතරනේ. දිව්‍යතලවලත් නැහැ. ඒ අයට විමසා බලන්න පුළුවන් හැකියාවක් නැහැ. ඒව ලැබිච්ච එක භුක්ති විඳිනවා වගේ. කරපු පින්කමේ පුණ්‍ය කර්මයේ ඵලය අත්නොහැර විඳීමක්. ආ සතරපායකින් කරපු පාප කර්මයේ අත්නොහැර විඳීමක්. විඳින ගමන් ඒ ගැන විමසා බලන්න පුළුවන්. ඈ පින්කමක් කරලා ඒක විඳින ගමන් පින්කමේ හැබෑ ස්වභාවය හොයා බලන්න. පාපී ක්‍රියාවක් කරලා ඒක විඳින ගමන් ඒක නම් හොයා බලන්න බෑ. ඉතින් පව් ඒකත් යන්නේ පව් අන්තෙටමයි. මෙතන තියෙනවානේ ඉතින් අර විමසා බලන්න පුළුවන්කම. විමසා බැලීමට මොකද්ද කියන්නේ? කුසලේ. විමසා බලන්න පුළුවන්කමට කියන්නේ කුසලේ. කවුද මේ විඳින්නේ? මොනවද මේ විඳින්නේ කියලා විමසා බැලීම. ඒ විමසා බැලීමේ උත්තරීතර ප්‍රතිඵලය වශයෙන් පේන්නේ විඳීමක් තිබුණාට විඳවන්නේ නැහැ. විඳීමක් තියෙනවා. ඒක කර්තෘත්වයක් නැහැ. ඒ නිසානේ යථාභූත ඥානය කියන වචනයක් ලෝකෙට පහළ වුණා. යථාභූත ඥානය ඇති කර ගැනීම දෙවියෙකුට පුළුවන්ද? ඒ දිව්‍යාත්ම භාවය තුළ බෑ. ඈ අර පැත්තට පුළුවන්ද? සතර පහක් බෑ. යථාභූත ඥානය ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන් භූමිය මේක. මිනිස් භූමිය. ඈ එහෙනම් පිරෙනුත් මෝරලා ඊගාවට යථාභූත ඥානය ඇති කරගන්න කුසලයක් ශක්තිමත් කරන්න පුළුවන්. එකම තැන වෙච්චි කොට මෙතන ඒ දෙකම අතරලා දාලා භෝජනයා අර ඉන්ද්‍රිය ගෝචර ධර්මයන් විශ්ෙහි ඇලී බැදී වාසය කිරීමක් සිද්ධ වෙනවා. එහෙම විඳවල ආයසරයක් රාග දෝෂ මෝහ කියන අක්ෂර ධර්මයන් වැඩි වැඩි වෙලා සතර අපාය උත්පත්ති ලබනවා. අන්න එහෙම දික් වූ සංසාරගත ගමනකට නිතරම පාර හැදෙන මෙතනදී විමසා බැලුවේ නැත්නම් කුසල් කරේ නැත්නම්
අර ලොවැඩ සඟරාවේ කවියක් තියෙනවා. අසල් ගෙයක සොරකම් ගිය දවසක කුහුල් සිතින් සිටිනේ තම ගේ රැක. කියල් සතුන් මරු ගෙන යනවා දැක කුසල් නොකර සිටියේ ඇයි බියසැක. සිටිනුයේ ඇයි බියසැක. කුසල් කරන්න නැතුව බයස කරන්න නැතුව ඉන්නේ ඇයි? කුසල් නොකර බයස කරන්න නැතුව ඉන්නේ ඇයි? සියල් සතුන් මරු ගෙන යනවාද? ඒක මුලටම පේන්නේ මොකද? එකට ඇසුරු කරලා අල්ලපු ගෙදර ළඟ අසල් වැසියෝ මේ උදේ ආවා දෙකේ දැකලා කතාබහ කර කර ඉන්න හිටි ගමන් වුන් අහවලා මැරුණා කියන වචනේ අපිට ඇහෙනවා. අනේ අර නංගි නැති වුණාලු, අර අයියා නැති වුණාලු මේ මොළුගේ. එතකොට මොකද වෙන්නේ? තමන්ටත් ඇති වෙන හිතට. එයා මැරුණා. එතකොට තමන්ගේ හිතටත් ඇති වෙනවා. අර අහල පහල ගේකට හොරු පැනපුවාම ඒගේ බඩු ගෙනියනකොට තමන්ටත් ඇති වෙනවා සැකයක්. අපේ ගෙදරට පණිවිද කියලා හොරු. මොකද අල්ලපු ගෙදරටත් කරලා බඩු ලුට්ටේ අරන් ගිහින්. ඒ හින්දා අපේ ගෙදරටත් අදරය පණිවිද දන්නේ නැහැ කියලා ලොකු තැති ගැනීමක ඉන්නවා. කොච්චර දවස්ද? ඒක අමතක වෙනවා. දවස් අධ්‍යයක් කරනකොට ඉතින් අරක අමතක වෙලා යන වෙන වෙන වැඩ හින්දා අමතක වෙලා ගියාම ඊට පස්සේ ආයෙත් බය නැතුව නිදිනින්ද හිටියයි කියලා හිතෙනවා. හැබැයි හොරු පයින්නවම මෙතන හොරා කීවේ ඉතින් හුස්ම නතර වෙලා මේ ශරීර කුඩුව සිතිවිලි ක්‍රියාදාමේ නැති වෙනවා. තමන් ඇසුරු කරපු අයට ඒක සිද්ධ වෙනවා දැකපුවාම තමන්ට ඇති වෙනවා බය. අනේ ඇත්තට මැරෙනව නේද කියලා. මේ වටා තියෙන දේවල්, මේ දුවා දරුව, මේ ඥාති අත්හැරෙනව නේද? මේගොල්ලත් එක තියෙන ගනුදෙනුව ඉවරයි නේද කියලා හිතෙනකොටත් ඉතින් ඇති වෙනවා යම්. එතකොට හිමීටම තේරෙනවා මම තනි වුණා නේද කියලා. මම වටා ඉන්න අය පණ ඇති නැති දේවල් එක්ක තියෙන ඝනදෙනුව මාළඟින් අතහැරෙනකොට මට තේරෙනවා මා තනි වුණා නේද. ආන්ගේ තනිවීම උත්කෘෂ්ඨ දෙයක් ලෙස, උතුම් දෙයක් ලෙස. ඒ තනිවීම හරිම ආධ්‍යාත්මික සුන්දර අත්දැකීමක් ලෙස ඔබට ශක්තිමත් නම් ඉනාවලා ඉන්නේ. දැන් තනි වෙලා කියන එකේ තේරුම ගියාම ඒක කොතන එක එක්කෙනාගේ පුණ්‍ය ශක්තිය හැටියට ඉතින් කොතන කොතන හරි ඉන්නකොට කවුරු කවුරු හරි කණ්ඩ බොණ්ඩ ටික ඉන්නට ස්ථාන අරවම එහෙම සපයලා දෙනවා. ඒ වෙනුත් අහක් වෙලා යන වෙලාවක් එනවා. දැන් ජීවිතයක් ජීවත් වෙනවා කියනකොට අපි ළමය කාලේ, තරුණ කාලේ, වැඩිහිටි කාලේ කොහොම කිවත් තනි වෙලා ඒ බවක් අපිට මතකෙ තෙන්නේ. තනි වෙලා ඉන්න බවක් මතකෙට ගන්න තනිකමේ සුන්දරත්වය අපි මොකද්ද මේ අත්විඳින්නේ නැහැ ධර්මානුකූල. ඒක තනිකමේ සුන්දරත්වය ධර්මානුකූලව අත්විඳින්න ඕනේ. අපි කිව්වේ ආර්ය තුෂ්ණිම් භාවය කියලා. ඒ ආර්ය කීවේ මොකද? ධර්මානුකූල ධර්මඥානයෙන් මැනවින් ධර්මඥානය සහිතව තනිකමේ සුන්දරත්වය, හුදකලාවේ සුන්දරත්වය. බොහෝ සමස්තයක් වශයෙන් ගත්තල හුදකරාව අර ධර්මඥානයෙන් තොරනම් හුදකලාව මේ මොකද්ද? හරි වෙහෙසක්, හරි අමාරුවක්. ධර්මඥානයෙන් තොර වූ සිතට හුදකලාව හරි පීඩනයක්. ඒකෙන් මොකද වෙනවන්නේ? කවියක් හොයයි, ගීතයක් හොයයි, අඩු වශයෙන් පුවත්පතක් හරි හොයයි. එහෙම නැතිනම් මොනවා හරි තරුණ වයසේ නම් අවාහ විවාහ වෙයි. දරුවෝ නැත්තම් දරුවෝ හොයාගෙන යයි. ඊට පස්සේ හම්බෙච්ච දරුවා ලොකු කරයි, පරක් කරයි, හිනා වෙයි. ඔහොම දරුවන්ගේ වගකී යුතුකම් බල්ලායි. ඉතින් ඕමනේ ඉතින් යන්නේ.
මොකක්ද තියෙන්නේ? තනිවීමට තියෙන අකමැත්ත. තනිවීම තුළ ගැඹුරේ තියෙන ජීවිත ආසාව කියන්නේ. තනිවීම කියන එකේ අන්තර්ගතය මොකද? ජීවිත ආසාව. ජීවිත ආසාව නිසා තනිවීමට අකමැත්ත. තනිවීමට අකමැත්ත. ඒ වුණත් අපිට යම් විටක යම් ධර්මයක් ශ්‍රවණය වෙනකොට මේ ජීවිතේ මොකක්ද කියලා තමා තුළින්ම ජීවිතය දිහා බලන්න සුළු හෝ ඉගෙන ගැනීම අපි තුළ අවදි වෙන්න පටන් ගත්ත මොහොතේ ඉඳලම තනිකම තනිකමට අනුක්‍රමයේ කැමැත්තක් ඇති වෙනවා. තනිකමට අනුක්‍රමයේ කැමැත්තක් ඇති වෙනවා. ඒ අපේ හිතේ ඉන්ද්‍රිය ධර්මයන් නැගෙනවා. මොනවද? අර ශ්‍රද්ධා, විරි, සති, සමාධි, ප්‍රඥා කියන. ඉන්ද්‍රිය ධර්මයන් නිකම් වැඩෙන්නේ නැහැ. ඒකට ඉතින් අර කය ගැන निराවුල් වූ මොකද්ද? කය, වේදනාව, චිත ධම්ම පිළිබඳව විෂයාකාරී යමක් සිදුවේද සිදුවෙන දේ පිළිබඳව ගවේෂණාත්මක සිහි බුද්ධියක් නැගෙන්න ඕන. ඒක තමයි අපි කියන්නේ සතර සතිපට්ඨානෙ වටනවා කියන්නේ. ඒ සිහි බුද්ධිය නැගෙන්න 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 මොකද වෙන්නේ? අර තනිකම හොඳයි. තනිකම සැරසිලිදායකයි. තනිවීම නිර්ආමිෂ සුවයයි කියලා එයා තුලින් මෙයා දකින්න පටන් ගන්නවා. ආන් එතෙන්ද තමයි අර මිනිස්කම සංවර්ධනය. මනසට අවදිවිලා අපි ලෝකේ බෞද්ධ පින්වතුන් වශයෙන් සහ බෞද්ධ නොවන පින්වතුන් බෞද්ධ නොකියන පින්වතුන් ශ්‍රේෂ්ඨත්වයලා සලකන්නේ ඒ අයගේ ආගම් කතුවරු ක්‍රිස්තියානි පින්වතුන් ශ්‍රේෂ්ඨත්වයලා සලකනවා යේසුස්තුමා. මුස්ලිම් පින්වතුන් මේ විදිහට මහමත්තුමා. අර හින්දු පින්වතුනුත් ඒ විදිහට ඒ දිව්‍ය ආත්ම පිළිබඳව ශ්‍රේෂ්ඨත්වයලා සලකනවා. බෞද්ධ කියන වචනෙන් අදාළ ඇදහීම් වලින් තොරව මේ විශ්ව යථාර්ථය පිළිබඳව සොයන පින්වතුන් වශයෙන් අපි ශ්‍රේෂ්ඨත්වය දක්වන්නේ කොතෙන්ද? ශ්‍රේෂ්ඨයි කියන්නේ තථාගත බුදුරජාණන් වහන්සේ. ඒ කිවි රාග, ద్వේෂ, මෝහ කියන අකුසල මූලයන් ක්ෂය වූ තැන. අකුසල මූලයන් ක්ෂය වූ තැන තමයි අපි ශ්‍රේෂ්ඨයි කියලා පිළිගන්නේ. එතකොට ඒ උදෙක් අනික් අය අනික් ආගම් වල වාගේ දේවත්වේලා දිව්‍යමය වූ ඇදහිීමක් නෙමෙයි. එය සහමුලින්ම විමසා බැලීමේ ප්‍රඥාවේ පරිපූර්ණයි. විමසා බලලා පර්යේෂණාත්මකව ලද අත්දැකීම. ඒ අත්දැකීම තුළ ඔබට මට මුලාව දුරු වෙලා යනවා. එතකොට ඇලෙන්න කාරණයක් නැති වෙනවා. ඒ නිසා ගැටෙන්න කාරණයක් නැති වෙනවා. ඇලෙන්න ගැටෙන්න නැතුව යන මුලා වදුරු වෙනවා. ඒ නිසා තමයි එළිය ඇති සිත දැක ගන්න. ආලෝක උද්පාදක වේක. එළිය ඇති සිත දැක ගන්නවා, ප්‍රත්‍යක්ෂ වෙනවා. අර අපි අහලා තියෙනවානේ අර එය දැකගත්තා වූ උත්තම උත්තමාවියෝ. ඒ කෙනෙක් දෙන්නේ නෙමෙයිනේ. තථාගතයන් වහන්සේ ප්‍රමුඛ කරගෙන ඒ ආලෝකයේ ඇති වෙච්ච එළිය වැටුණු උත්තම උත්තමාවියෝගේ දවස කොහොමද සරි වෙලා තියෙන්නේ? දවස කොහොමද ගත වෙලා තියෙන්නේ? ඔය රහත් මෙහෙණින් වහන්සේලා පිළිබඳව, ඒ වගේම අරහන්ත වූ භික්ෂුන් වහන්සේ පිළිබඳව ඔබත් මමත් අහලා තියෙනවා සූත්‍ර ධර්මවල. ඒ වගේම අපිට මේ ධර්ම මාර්ගය තුල යනකොට එක්තරා විදිහක දැඩි දැක්මක් එනවා. කොහොමද යුක්ත මේ උදේ නැගිටලා මොකද්ද පටන් ගන්න?
සිවුරු පෙරවාගෙන ගැටවටු ගන්නවාගෙන පාත්‍රා ධාතුව හරට අරන් ඒ කවිකාවේ දමල කරේ එල්ලගෙන ගෙන්ගෙට ගම්දොරට පිවිසිලා ඇතුළු නුවර එමෙතන් පිටනුවර කොහේ හෝ ගෙන්ගෙට ගිහිල්ලා පිණ්ඩපාත කරගන්න පිදුසිගා වඩිනවා කියන්නේ පිදුසිගා වඩින සිගා කියන්නේ ඒකේ ඉල්ලා ගන්න ටික ටික ඉල්ලා ගන්න දැන් සාමාන්‍ය විවහාර ලෝකෙත් හිඟන්නේකට ගෙදර තියෙන ඉස්තරම් මේ වදිනවා කියලා එකක් නැහැ හැබැයි මේ ගමනේදී ඒ පාත්‍රා ධාතුවට ඒ දෙන ඇත්තෝ සතුටෙන් කැමැත්තෙන් වියට වාගේ තමන් අසන්තක දේ හොඳම දේ දෙනවා. ඉතින් ඒ ධාරණ ටික ගසක් කැටර කොතරරි වෙලා වළඳලා ඊට පස්සේ එදා දවසේ යැපීම ඉවරයි. ඊට පස්සේ පෙරවරු කාලේ පිණ්ඩපාතය කළා දානේ වළඳලා ඔය මහා වනයේට වඩිනවා. එහෙම නැත්නම් ධන අනන්තර ප්‍රදේශ වල ගහක් කැට වාඩි වෙලා දිවා විහෙරණේ නවස් වෙන කදී. දිවා විහෙරණ. අර එළිය ප්‍රත්‍යක්ෂ වෙලානේ. ඒ එළිය දැකගෙන නිරෝධ සමාපත්තියක හවස් වෙන කාලම වාසය කළා තමයි තමන් නැවත ඉන්න විහාරයට වඩින්. කාට හරි ඉඳවට කතා කරන්න. ඉතින් ඕනෝක තමයි ඒ ඇති ඇති අවබෝධ කරපු උතුමන්ගේ දිනචරියාව. ගම්දනවල එහෙම සැරිසරමින් තව බොහෝ අය ආවොත් එයාට දිවා විරණය සඳහා කරුණු කියලා. ඒක තමයි බුදු සමයේ අර අර්ථය වුණේ. එහෙනම් ගමකට ගිහිල්ලා ගමේ මිනිස්සු එකතු කරලා උඹලා ජීවත් වෙන්න මෙහෙම දේවල් කරන්න ඕන. මෙන්න මෙහෙමයි මෙන්න මේවයි. ගෙවල් දොරවල් වල මව්පියන්ට සලකන්නේ. ලොකු ළමයි පොඩි ළමයි ලොකු කරගන්නේ. ළමයින්ට අධ්‍යාපන දෙන දෙන්නේ. ඔයා උමස්සේ ළමයි විභාගයට එලාවට ඇවිල්ලා මගෙන් පිරිත් මුලා බෙද ගන්නilla කියලා ඔය නාටකම් කරන්න කියන. ඒ මූලික බුදු සමයේ ප්‍රාග් බුදු සමය තුල අද්දක තථාගත අද්දකපු උත්තමයන් වහන්සේ කලේ මොකද්ද? ගමකට වැඩියොත් ගමේ ඉහත්තේ තියෙන පන්කොළ වලින් සෙවිලි කරපු ශාලාවක මොම වාසය කරනකොට අනික් අය ආපුවාම ඒ අයට අර ජීවිතයේ පවතිනා වූ ජීවත් කරවීමේ පවතිනා වූ වෙහෙස එලි කරලා ඒ ඒ ඒ පිළිබඳව සිතේ ඇති වෙලා තියෙනා වූ දැඩි ඇලීම සුකට හේතු ආශාව ඇලීම පිළිබඳව ඇලීමේ ස්වභාවය තේරුම් කරලා මේ දුකෙන් සංසිඳුණු කරක් තියෙන නිරෝධය එක gederiදි පුළුවන් ටික ටික පුරු කරන්න දුක නිරෝධය පුරු කරලීම සඳහා දැක ගැනීම සඳහා සතරේ ඉරියව්වේ හැසිරෙන්නේ කොහොමද කියන එක පිළිබඳව මාර්ගය කියලා දීමක් තමයි භික්ෂුව මුල් බුදු සමයේදී භික්ෂුව කරලා තියෙනවා. ඉතින් එවැනි ශාසනයක් නිරෝධ ශාසනයක් නිරෝධ මාර්ග ප්‍රතිපදාවේ හැසිරිච්ච ශාසනයක් අර සිතේ දුක් ශෝක වේදනා අසහන දුරවෙච්ච ශාසනයක් එහෙම අත්දැකීම. එතකොට මොකද වෙන්නේ? කොයි මොහොතේ කොයි වෙලාවක හුස්ම හිර වුණත් බයක් නැ ළඟම හිටපු එක්කෙනත් මැරිලා වැටෙනකොට කියන්න පුළුවන්. ළඟම එක්කෙන මොකද? ඔය කතන්දරේ මටත් වෙන වෙච්චරයි. ළඟම හිටපු එක්කෙනාවත් මැරිලා වැටුණා. සීතල වුණා. ඉතින් ඔච්චර තමයි මෙතෙන්ද වෙන්නේ. කියලා වටහාගෙන මේ අර වටා පිටා පරිසරය
එහෙම නැත්නම් භෞතික දේවල් වල පරිහරණය තියෙනවා. ඒවා අර මූලික අවශ්‍යතා වශයෙන් පරිහරණය කරමින් වාසය. ඈ මේක තමයි ජෛව ලෝකයේ සත්ව ලෝකයේ උතුම්ම තැනට ඇවිල්ලා තියෙන මිනිසත් භාවේ. එතනින් එහාට මිනිසාට කරන්න තියෙන උතුම්ම දේ, මිනිසාට කරන්න තියෙන උතුම්ම දේ ඒ කේන්ද්‍ර කරගෙන තමයි අනික හැම එකක්ම වටපිටාව ක්‍රියා වෙන්නේ. එහෙම නේද? ඔව්. ඒවත් කියන්න පුළුවන්, අහන්න පුළුවන් කවුරු හරි කණ්ඩ දෙන කල. දැන් කියන රටාව විදිහට කණ්ඩත් නැති වෙනකොට පේනවා වැඩි. ඈ ක්‍රමයෙන් මිනිසුන් අනේ මේ හැඩේ ඉන්න මනුස්සයාට දවසක් කර දවසක් හරි කණ්ඩ කුසගිනි වේදනාව දුරු කරගන්න ඉඩ ප්‍රස්ථාව අඩු වෙනකොට ඒක ඇතින් ඇතින් පල්ලෙහයින් පටන් ගන්න. ඉහළම කියන එකේ තේරුම භෞතික දේවල් හුඟක් තියෙන අයට ඒක තවම දැනෙන්නේ නැහැ. නමුත් අර වටා පිටා වේවා හුඟක් නැති කෙනාට ඒක දැන් ටික 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 දැන් එනවා. එතකොට මොකද වෙන්නේ? අර ධර්මයක් ශ්‍රවණය කළ ධර්මඥානයක් ඇති කරගන්න තියෙන හැකියාවක් නැති වෙනවා ගොඩාක් අයට. ඉතින් මේ හැඩේ ඉඳගෙන කවුමයි සිද්ධ වෙන්නේ? තරහෙන්මයි, අසහනෙන්මයි, දුකෙන්මයි, වෙහසෙන්මයි දවස ගත වෙන්නේ. එතකොට වටිනා කියන මිනිසත් භාවයේ ආයසරක් හැලිලා අර පාපී කූඩු හැදෙන ක්‍රමයට සිත මේ මොකද්ද මේ නරක් වෙලා යනවා. මොනවාද මූලික අවශ්‍යතා ටික සපිරෙන්නේ නැති වෙනවා. ඒකත් ඉතින් අපිට සමස්තයක් වශයෙන් සියල්ලෝම ඇති හැටි අවබෝධ කරනවා කියන ක්‍රමයක් නැහැ. ඒ සඳහා සංසාරගතව පුරු වෙලා මනස ශක්තිමත් කරගෙන ආපු පින්වතුන්ට අද මේ 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 ගත කරන ටික තුල ඒ ඇති හැටියම ප්‍රත්‍යක්ෂ කරන්ඩ තම තමාට පසුබිම ඉතින් හැදිලා තියෙනවා. ඒ පින්වතුන්ගේ කුසල කර්ම වේගය තමයි. ඒ නිසා අපිට සමස්තයක් වශයෙන් ලෝකේ වෙන්නා වූ දුක් දරිද්‍රතාවයන් තියා බලලා හිත නරක කරගෙන හරියන්නේත් නැහැ. දැන් බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු දෙව්රම් මෙහෙරේ කිට්ටුවම සුන්ද සූකර හිටියයි කියලා අපි අහලා තියෙනවා. එතකොට එයාගේ වැඩේම ඌරු මරණයකනේ. ඌරු හදන වඩන ඌරු කොටු හදාගෙන ඌරන් ඝාතනය කරමින් මස් විකුණමින් මේ දෙව්රම් බෙහෙර පෙනිපෙනි බුදුබාමුක් මහා සංඝරත්නේ වැඩවාසය කරනවා දැක දැක ඒ චුන්ද සූකරගේ සිතට එන්නේ නෑනේ. අනේ අරහේ අර පිරිසක් අර කසාවක් දරාගෙන අර ගස් යටට වෙලා විවේකයේ ඉන්නවා. මාත් යන්න ඕන මොනවද අර කරන්න කියලා බලන්න කියලා එහෙම යන්න හිතෙන්නේ නැහැ. මොනවද ඒ කියන්නේ කියලා අහන්න ඕන මාත් කියලා එහෙම හිතෙන්නේ නැහැ. එයාගේ සිත එයාගේ අවධානය යොමු වෙලා තියෙන්නේ මොකටද? සතුන් ඇති කරන පැටව ඇති කරන ඌරු පැටව උන් ලොකු කරන්න උන්ට කණ්ඩ දෙන්න උන්ව ලොකු මහත් වුණාට පස්සේදී මරන්න මස් කරන්න ඒවා විකුණලා ජීවිකාව සරි කරගන්න. එයාට තිබිච්චි එකම අවධානය එයාගේ සිතේ රාග දෝෂ මොහයන් ක්‍රියා වුණේ ඒ වැඩේ. ඉතින් එහා එයාට අහුවෙන්නේ නැහැ. එයාගේ මීටර් එක එයාගේ මානසික මීටර් එකට එතනින් එහා වෙන සිද්ධිය අහුවෙන්නේ නැහැ. ඉතින් අර විදිහට
ඌරන් ඇති දැඩි කරමින් ඌරොම ඌරන් මතම පෝෂණය වෙවි. එහෙම මොකද්ද ඒ විදිහේ සිද්ධියක්ට එයා අවතීර්ණ වෙලා කොතන ඉඳගෙනද? දෙවුරම් බෙහෙර දොරකඩ ඉඳගෙන. දෙවුරම් බෙහෙර දොරකඩ ඈත නෙමෙයි. එතකොට භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්න තැනම. නමුත් භාග්‍යවතුන් වහන්සේ යාට ඇහෙන්නේ නැහැ. දකින්නේ නැහැ. ශ්‍රවණය වෙන්නේ නැහැ. දැන් ඒ නිසා යාගේ සසර ගමන දිගයි. අර විදියට අවීචි මහා නරකයට තිරිසන් යෝනියට පත් වෙනවා. ඒ භාග්‍යවතුන් වහන්සේට කරන්න පුළුවන් දෙයක්වත් නැහැනේ. ඒ සිත වෙනුවෙන් ඒ ක්‍රියා කරන තනත්තා වෙනුවෙන් කරන්න පුළුවන් දෙයක් බුදුරජාණන් වහන්සේට ඉතුරු වෙලා නැහැ. ක්‍රමයක් නැහැ. එහෙනම් භාග්‍යවතුන් වහන්සේට යමක් කරන්න පුළුවන් කොහොම වුණොත් අර ඌරුත් එක්ක ගණදෙනු අඩු වෙලා ඒකෙන් අත් මිදිලා ඒකෙන් අතහැරිලා තථාගත ප්‍රකාශන වලට අවධානය යොමුකොළොත් විතරයි. අපේ සිතෙත් එහෙම තමයි. අපේ අපිට අයත් නොවන සිති මේ අපිට අයත් සිතක් තියෙනවනේ. විඥානය විඥානේ ඒකට කියනකොට මනෝ විඥානය සහ පංච විඥාන. අපිට අයත් අයත් කියන එකේ තේරුම අපිට පෛරු පාසානම් කරන අපිව නැගිටවන යවන එවන මේ ඒ වගේම බලාපොරොත්තු නලියවන චිත විශ්වෝපගත කරන චිත සතුටු කරන ඒ ඒ ඒ අර්ථයෙන් අපි තමයි අපි කියන්නේ මොකද්ද? මනෝ විඥාන. ඒ ගොරෝසු තත්ත්වය පංච විඥාන. අපට අයත් නොවන සිත අප කියන දෘෂ්ටිය මනෝ විඥානාත්මක ස්වභාවයේ දුරු වෙච්ච තැන අයිතිය දුරු වූ සිතක් අසීමිත වූ ප්‍රභස්වර වූ අසංගත වූ සිත. එතකොට ඒ තමයි තථාගත ඒ සිත. දැන් චුන්දසූකරට අයිති සිතේ තමයි අපිත් ඉන්නේ. මොනවට එකතු වුණොත් තථාගත භාෂිතයට තථාගත ප්‍රකාශන වලට අවුම්කන් නොදෙන්නේ නම් තථාගතයන් වහන්සේගේ අවවාද අනුශාසනාවට අපේ සිත්කන් යොමු නොකරන්නේ නම් අපේ සිතත් අර මනෝවිඤ්ඤාණාත්මක පංචවිඤ්ඤාණාත්මක ගොන්නේ. එතකොට මොකද වෙන්නේ? අර මෝඩකම තමයි පෝෂණය කරන්නේ. අර ඌරුපටව පෝෂණය කරනවා. මෝඩකම තමයි මුලාව මත. මෝඩකම කියන එක මේ හිතන්න එපා නිකන් මේ සාමාන්‍ය වචනයක්. ඒ කියන්නේ මුලාව. මුලාවෙන්ම අපි මොකද්ද? ජය ගන්න හදන මුලාව තුල ජය බලාපොරොත්තු සතුට සැනසීම බලාපොරොත්තු. ජය කියව එකේ තේරුම මොකද්ද? ආධ්‍යාත්මික නිරෝගීකම. හොඳ නිවීමක් සැනසීමක් බලාපොරොත්තු වෙනවා මුලාව. එහෙම තමයි
ඔය භෞතික දේවල්ෙන් අපි සැනසීම නිවීම හොයනවා කියන්නේ භෞතික දේවල් විඥානයත් එක්කලා තියෙන ගනුදෙනුවක් නේ. දැන් අපිට චූටි කාලේ ඉඳලම සතුට සැනසුම හොයපු වස්තුන් ගැන බැලුවොත් දැන් සමහරවිට අපිට මතකත් නෑ හුඟක් චූටි කාලේ. ඒ වුණත් චූටිම අවදි ඉඳලා අපි වටපිටාවේ තිබිච්චි ඔය සෙල්ලම් කරන බඩු භාණ්ඩත් එක්ක එතකොට රහට කටර දිවට රස ගෙන දෙන කෑම එක්ක ඊළඟට අම්මගේ තුරුලේ ඉඳගෙන ඊළඟට අපි hina වුණා සතුටු වුණා සැනසු වුණා කැමති වුණා ඒවා හීනයක් වාගේ ඒ ඒ වෙලාවෙ ඉවර වුණා. ඊළඟ වට්ටමට එන්න. දුවපන්න ඇවිදින සෙල්ලම් කරන සමයේදී ආරමට්ට මේ ඒවෙත් අපි ඒ විදියට වටපිටාවත් එක්ක පණ ඇති නැති දේවල් එක්ක බලමින් අහමින් දකිමින් විඳිමින් සතුටු වුණා හිනා වුණා. සතුටම හෙව්වා. ඒකත් ගෙවිලා ගිහිලා තාරුණ්‍යයට එන්න. එතකොට අධ්‍යාපනාදී දේවල් විෂයමාලාවල් පිළිබඳ වැටහීම දැනෙන්නේ තාරුණ්‍යයට එන. එවැනි වකවානුවලත් ඒ බාහිර භෞතික දේවල් එක්කම තමයි අපි අපේ ජීවිතයේ මේ ජීවිතේ සතුටේ ලැබෙයි කියලා. එහෙම ඇවිල්ලානේ අද මෙතන ඉන්නේ. අද මෙතනදිත් අපි ඒ ක්‍රමයටම සතුට තියයි කියලා හිතුවොත් අර චූටි වෙලා හිටපු එකට වැඩි වෙනසක් වෙලා තියෙනවා නෑ. අර චූටි වෙලාවේ හිටපු දෙයම තමයි. අදත් අපිට ඒ බාහිර භෞතික දේවල් වලින්ම කරුණු කාරණා ඉෂ්ට වෙයි කියලා හිතුවොත් ඔය සිතිවිල්ලත් ඉවර වෙලා යනවා. ඔය අදහසත් ඉවර වෙලා ඊළඟ ස්ටෙප් එකට වැටෙනවා. එහෙම වෙන සතුට සැනසීම හොයන්න වෙනවා කොහෙද මේ ලෙඩාදට වැටිලා ළඟට හම්බෙන එක කමින් බොමින් ඊළඟට අමාරුවෙන් ඉඳගනිමින් අමාරුවෙන් සැතපෙමින් ඒත් අපිට කායික සහ මානසික සුවයක් හොයන්න වෙනවා. දැන් නම් ටිකක් ලෙඩේ සනීපයි යන්න මන්ද කිය කිය අපිට හොයන්න වෙනවා. ආයෙත් අර මුලටමයි වැටෙන්නේ. අර පොල් පිත්තේ අගයි මුලයි වා. ආයෙත් අර ක්‍රමයේම තමයි අපිට ඒකෙන් පරිපූර්ණත්වය බරක් ලබන්න නැතුවම හුස්ම ඉර වෙනවා. එහෙනම් දැන් හොඳට පේනවා ජීවිතේ අපේ එක එක කාලවකවානු එක ඒ ඒ වකවානු වලදී අපි සතුට සැප හොයාපු ක්‍රමවේද ඒවා අනේ හීනෙන් ගාපු සුදුක් වගේ හීනෙන් ගාපු රස කෑමක් වගේ ඉච්චරයි ඒ ගැන කියන්නේ. දැන් අදාද අපි ආහන බලන විදිහ එකත් එක්ක තමයි දැන් තියෙන්නේ මේ පස්තොර එක්ක ගණ දෙන පාට හැපෙනේවත් ඉදිර පාළු නරමු. දැන් මේ සකලවිද සියල්ලෙගේම අපිට දකින්න තියෙන්නේ මොකද්ද? සිහි බුද්ධි. මොකද්ද දකින්න තියෙන්නේ? එහි ශූන්‍යත්වය. එහි හරයක් නැති බව. සතුවීමේ හරයක් නැති බව. නොසන්සුන්කම තරහා ඇතිවීමේ හරයක් නැති බව.
ඒවා කෙරෙහි ඇලී බැඳී මුලා වීමේ හරයක් නැතිද? අපිට තේරුම් ගන්න පුළුවන් ක්‍රමවේදය යථා භූත ඇති ඇති අවබෝධ කිරීමේ ක්‍රමවේදයට අමාරුවෙන් හරි ප්‍රවිෂ්ට වීම. අමාරුවෙන් කියන එකේ තේරුම මේ මොකද්ද මේ සිහිනුවනි මේ වෙන සිදුවීම ධර්මතාවය පිළිබඳව විමසා බැලීම. ඒකට අපි කියව කුසලයේ ඒ ගැන බැලීම තමයි දැන් කරන්නේ. මොකද වෙන කොතනින් අපි නිදහස් වෙන්නද ගැලවෙන්නද? අර මොකද්ද ගඟ යන ඇත්පුන දැක සිටු ලොබට සිදු මැද වැද වෙන සුනු මෙන් කපුට ලද ඉසු රෙහි ලොබ කළහෝ තොපට භව සයුරෙන් ගම නෙක් නැත ගොඩට ගගේ ඇත්කුණ දැකපු හැටේ ඇත්කුණනේ ඇතා විශාලයි ඇත්කුණ. ඉතින් ගගේ ගාගෙන යනකොට කපුටා මොකද කරන්නේ? අපිට කියනකොට දැන් දැන් අලුත්ම ප්‍රොමෝට් කරන සතේ කොහොම හරි කපුටා මොකද කරන්නේ? අර ඇත්කුණට බහැලා අර කනවා. දැන් කපුටාට මතක නැතුව මොකක්ද දැන් මේ ගඟ දිගේ මේක යනවා කියන දන්නේ නැහැ. කකා කකා ඉන්නකොට ඇත්පුන මූදටත් වැටිලා මූද මැදකින් මූද මැද විතර ගිහිල්ලා දැන් කපුටා කාලා ඉවරලා බලනකොට කපුටාට යාගන්න ඒ ගන්න බෑ. අතරම ඉතින් කපුටා වෙනසෙන ගඟ යන ඇත්පුන දැක සිදු ඒකට දැකලා ලෝභ වෙනවා. දැන් ගඟ යන ඇත්කුණ මොකද්ද? ගඟ යන ඇත්කුණ දැක සිතු ලොබට සිතු මැද වැද වෙනසුණු මෙන් කපුට සිඳු සිඳු කීය මහා සාගරේ සාගරයේ මැද වැටලා වෙන සිච්චි කපුටා වගේ. ගඟ යන ඇත්කුණ මොනවද? ගඟ යන කියනකොට තේරෙන්නේ මොකද්ද? වෙනස් වෙනවා. වරක් හමු වෙච්ච එක ආය හමු වෙන්නේ නැහැ. මේ ඉන්ද්‍රිය පහට ගැටෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයන් වරක් මුණ ගැහිච්ච එක ආය මුණ ගැහෙන්නේ නැහැ. මේ මුණ ගැහිීම එතනින්ම ඉවරයි. අර ගංගක වරක අත දාපු වතුරට ආය අත දාන්න බෑවා. එහෙනම් හමු වීමේ මුලත් අවසානයත් එච්චරයි. එතකොට හමුවීමත් අවසානයත් එච්චරයි. ඇහැට ඒ ඇහැත් හටගත්ත එකම නැසුණා. ඒ ඇහැට මුණ ගැහිච්ච එකත් එතනින්ම ඉවරයි. එවැනි ස්වභාවයක් තමයි මොනවද අර මොකද්ද ඇතත් නෙමෙයි ඇත්පුණා. ඇතා කිව්වොත් ඒකේ තියෙනවනේ නිකන් අසිරිමත් බවක්, ඒ වගේම සජීවී බවක්, මහත් වූ බවක්. දැන් මහත් වූ බවක් වාගේ වුණාට හම්බ වෙන්නේ කුණා. ඒ කියන්නේ මැරිච්ච එක. නිතරම මොන ගැහෙන්නේ මොන ගැහිච්ච එක මැරිලා. මොන ගැහෙන්නේ එක මැරෙනවා. හැබැයි අපි මේකේ නොදැනුවත්කම නිසා එහෙම නැත්නම් වේගේ වැඩිකමට මොකද්ද වෙන්නේ? ඒ පිළිබඳව ලෝභ ඇති. ඒ පිළිබඳව ලොබ කරනවා, ඇලෙනවා. ඉවර වෙච්ච දේවල් එක්ක ඇලෙනවා. ඒ නිසා අර සාගරයට වැටුණා.
අර ආවේ කොහෙන්ද යන්නේ කොහාටද කියලා දන්නේ නැතුව. අපි පටුව හිතන ඉඳ අපිට හිතෙනවා පටු භාවය. මොකද්ද? ඉපදුනේ අහවල් කාලේ, හැදුනේ අහවල් ළඟ. දැන් මෙතන ඈ මැරෙන්නේ මෙහි. ඔය ආදි වශයෙන් අපි මේ ජීවිතයේ කෑල්ල ගැන විතර තීරණය කරමු. අහවල් නම දරන මාමා මේ ජීවිතයේ තියෙන ආයුධවල ටික විතර ගැන තීරණය කරමු. ඒ සඳහා අප වෙනවා කැප වෙනවා. එහෙනම් ඔබට අප්‍රත්තක් යන පැත්තක් ගැනවත් අපි දන්නේ නැහැ සාගරය. ඉෂෙක් කලේ උත්පත්ති ලැබපු හේතු උත්පත්ති ඒ හේතු නිසා නැවත උත්පත්ති ලබන්න සිද්ධ වෙන බව ඒ මහත් වූ සංසාර ගමනක එහෙමතිනම් ආත්ම භාවයන්හි අවවාගයෙන් යන්න වෙනවා පුනර්භවයේ වශයෙන් භවයේ පුනර්වීම භවයේ නැවත 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 හැඩතල ගැනීම මම අර ඊයේ පෙරේදා කිව්වේ ඈ ඉන්න channel එක මේක වුණාට තවත් එමට channel මේ ආසුරු කරගෙන තියෙනවා තවත් ඕනතරම් උප්පත්ති ලබන channel එක තියෙනවා එතකොට එහෙම අපිට සාමාන්‍යයෙන් ඉන්නකොට හිතෙනවා මේ channel එකේ මේ වැඩ කරන්නේ මේ channel එක out වෙච්ච එක මම තවත් channel තියෙනවා ඈ ආයෙත් සිද්ධියක් වෙනවා මේට අනුරූපව ඈ මෙතන මේට අනුරූපව තව එකක් වෙනවා කියලා එහෙම හිතෙනවා අඩුයි මොකද මේ මතම මේ පේන ඇහෙන දකින්න එක විදිහ මතම තමයි අපිට දවසක වෙන්නේ මේ පේන ඇහෙන දකින්න එක එක්කම තමයි අපේ දවස කියන්නේ. එනිසා මේ මේ මොකක් වෙනවද? වැඩෙනවා. ආ කැමති වෙනවා. ඇසුරු වෙනවා. ඉතින් ඇසුර කැමැත්තත් එක්කලා මේත් එක්ක ගනිදෙනවා. දැන් මේ channel එක ඉවරච්ච ගා වෙන channel එකට වැටෙනවා කියලා සිහියට ආවොත් මොකක් කරයිද? 100ට නිතර නැගෙනවා නම් මෙතෙන්දි මොකද්ද අපිට කරන්න වෙන්නේ? ඔව්. මේ channel එකේ දැන් මේ මිනිස් channel එකේ මේ channel එකේ ඉන්න අපි තවත් channel අපිලා අපි આવට තියෙනේමට තවත් කුසල කර්ම වේග 31 කල් උපදින් දෙන හේතු වලට කරගහන්න සිද්ධ වෙයි. මොකක් වුණොත්ද ඒකෙන් ගැලවෙන්න පුළුවන්. මොකක් කළොත්? මේ channel එකේ ඉඳගෙන මොකද්ද කරන්න වෙන්නේ? මොකක් වෙලා මොකද්ද කරන්න වෙන්නේ මේ channel එකේ ඉඳගෙන? දේවල් බල බල ආහහා විඳ විඳ ඉట్లా නතර වෙනවාද නැත්නම් ප්‍රමුඛත්වයලා මොකද්ද කරන්න තියෙන්නේ? කුසල් රැස්කිරීම. ආ කුසල් රැස්කිරීම. හොඳයි. කුසල් රැස් කරනවා. කුසල් රැස් කරනවා. ඉනේ වඩන්ඩු. ඈ? කුසලේ වඩනවා. රැස් කරනවා නෙමෙයි කුසල් රැස්. පින් රැස් කරනවා. එකම සිද්ධිය වචන දැන් මේ මාරු කරගෙන ඉන්නේ අර වැර මාරු වෙලා වගේ පින්නම් රැස් වෙනවා කුසල් ඔව් බැලනවා ඔව් කුසල් වඩලා කුසල් වැඩිවීමට කියන මොකද්ද දැන් අපි විවහාර ලෝකේ කියන භාවනා කරනවා ඔය ආදි වශයෙන් කතා කරනවා නේ ඔව් කුසලයේ වැඩෙන ආකාරය ඒක ප්‍රමුඛත්වයලා කටයුතු කරනවා කුසලයේ වැඩෙන්න කටයුතු කරා. කුසලයේ වැඩෙන්න කටයුතු කරන්නේ කොහොමද? අපේරි. අතාරින්ම කීවට
වඩන්න එපා. යම් වැඩීමක් කරනකොට තමයි අත්හැරීම වෙන්නේ. අත්හැරීම කියන වචනේ හොඳයි. ආ අත්හැරීම තමයි, අත්හැරෙන බව තමයි, අත්හැරීම නෙමෙයි අත්හැරෙන බව. මේ වඩන්න එපා. කුසලේ කුසලේ වැඩෙන්න ඕන. ආ ඔබ තුල මොකද්ද ඔබට තියෙන ක්‍රමවේද? නැත්තේ දැකීමේ හැකියාව. අනිත්‍ය කියලා දෙක. ඔව් හැම එකකින්ම වචනය කිව්වා. අදහස් කිව්වා. තීව්‍රව තීව්‍රව නැගෙන්න. ඔව් ඔබගේ පූර්ණ අවධානය කොතෙන්ද යොදාගෙනද ඒ ගැන විමස ඒ ක්‍රමේ ඔබ සංවර්ධනය කළේ. මනසට මනස තුල නිරන්තරයෙන් පහළ වෙන රූප ඡායා අල්ලා නොගැනීමට සතිය තියෙනවා. නිරෝධය දකින්න. නිවන් අවබෝධ. තව 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 උත්තර දෙන්න. ඒ සඳහා ඔබගේ ක්‍රියාකලාප. දැන් ඔබ ඔබ පින්වතුන්ගේ ඒ සඳහා කරන ක්‍රියාකලාපෙන් දැන් ඔය කියන්නේ. වැරදි නෑනේ තම තමන්ගේ. ඈ ඈ. හැම වෙලෙම සතිය වැඩි. හැම වෙලෙම සතිය වැඩි. සතියෙන් ඉන්න. සතිය වැඩි. පංචස්කන්ධයේ අනිත්‍යභාවය දැකි. ගත් බරපතල වචන හොඳයි. ස්කන්ධ පංචකයාගේ අනිත්‍යතාවය දැකි. ඔව්. මේකට ඒකට ක්‍රමේ ඔය කියන දේවල් වලට යන්න ක්‍රමේ සතිපට්ඨාන විපස්සනාව. හා ඔව් ආයන පස්සන සතිපට්ඨාන කීය පිහිටවි ඈ ඒක ක්‍රමයි සිහිය පිහිටවන ක්‍රමයි සක්මනයි එතකොට ආනාපාන සති ඔය ඒක තමයි තියෙන්නේ ලෙහලා මේ මෙහෙමයි ඒකේ මා විශ්ින් යෙදෙන්නේ කියලා අර්ථ ඒක කරන්නේ ආ ඔබ ප්‍රායෝගිකව කියන්න හතර සතිපට්ඨානේ වැඩන හැටි වැඩන හැටි වැඩන ආකාරය ඔබ විහිං අනුගමනය කරන ක්‍රමය අයින් වූ වචනෙන් මනසින් වෙන වැරදි නැති කරගන්න කයින් වචනෙන් ඉතින් වැරදිම තමයි වෙන්නේ නිවන් දකින්න ඒක නම් ඇති එහෙම තමයි මේ මං අහන්නේ හරි දැන් හොඳ දැනකට ආවා ඈ ප්‍රතිපත්තානේ වැඩෙන එක තමයි හතන්දරේ හරි ඉතින් ඒ දේ මෙන්න මේ ආකාරයකින් තමයි ඒක කරන්න ඕනේ ඒකට අපිට බැස ගන්න පුළුවන් ඒ පරිශ්‍රණයට අපි ඉඩකඩ හැදෙන්නේ මෙන්න මේ විදිහට මෙන්න මේ ආකාරයට මේ ක්‍රමයේ තුලයි කියලා ඒ ක්‍රමේ මං අහන්නේ මේ ඒ හැසිරෙනා ස්වාමීන් වහන්සේ විවේකීව ඉන්න කියන්නේ පරිසරයේ නිශ්ශබ්ද තියෙන වෙලාවට ආනාපාන සතියගේ වඩමින් කායනුපස්සනාව චිත්තානුපස්සනයි සතර සතිපට්ඨානෙ මේ තුනේ බලන්න පුළුවන්. ඊව හොඳ තමයි විවේකීව ඉඳගෙන මේක ඇති වෙච්ච වෙලාවට දැන් මොකද ඔබතුමී කෙලින්ම කියන්න හදන්නේ? ආනාපාන සතිය වඩන්න කියලා. එහෙමයි සමින් මහන්සි. ආ? එතනදී ආනපනසි වදන්න ඕනේ කියන තැනදී එහෙමයි. ඔබතුමී මේක එකවරම පුළුවන්ද? නෑ සමින් මහන්සි මුලින් නෑ කියනවා නෙමෙයි. මුලින් ආස්වාස ප්‍රස්වාසයේ නාසාග්‍රේත වැදින තැන බලමින් සිත සමාධිගත වෙනකන් ඉන්නවා සමින්. ආන්නේ මිනිත්තු පහ නැත්නම් කොහේ අත නැත්නම් යන්න බෑනේ අපි ඔය කියන ගැඹුරට යන්න බෑ මේ ස්ටෙප් බයි ස්ටෙප් නැතුව මේ ක්‍රමානුකූලත්වයකින් තොරව යන්න බෑ එහෙම යන්න පුළුවන් තරම් කෙනෙකුට ආවනම් ඇවිල්ලා තියෙනත් අර ක්‍රමයේ තුල ගිහිල්ලා අර ක්‍රමයේ තුල ගිහිල්ලා සමහර අයලාට කතා කරන්න පින්වතුන් ඒ ක්‍රමයේ තුල වැඩිලා ඒක කිසි ගැටලුවක් නැහැ නමුත් දැන් අපි ආයෙත්
කතා කරන්නේ මොකවත් දන්නේ නැති කෙනෙක් ඉන්න තැන කෙනෙකුට නෙමෙයි කතා කරන්නේ මොකවත් මේ ගැන දන්නේ නැති කෙනෙක් කියන තැනින් අපි කතා කරන්නේ මතුච්ච පින්වතුනි මේක ගැටලුවකුත් නෙමෙයි මොකද්ද ආනාපාන සති කියන්නේ නාසයේ ළඟ හුස්ම ඇතුළේ පිටිමේ පිටිබඳව බලාගෙන වාසය වීම ඒකෙදි ඇති වෙන එක්තරා සමතයක් අපි එකපාරටම බහින්න යන්නේ නැහැ ආස්වාස වාතයේ මොකද වෙන්නේ කින්ද බන්ද කියලා බලන්න අර සමත සමාධියක් ඇති වෙන තැනට එනකල් අර විවේක ඇති වෙලාවල් වල සමත සමාධිය ප්‍රගුණ කරන්න. එතකොට දැන් හොඳයි ප්‍රගුණ වෙලා තියෙන්න පුළුවන් ඉහි ගැටලුවන්න. එහෙනම් අපි නමුත් අපි වචනේ කියන්නේ සමතයෙන් සමාධිගත වෙන්න කියන වචනේ අපි කියන්නේ. කිව්ව නැත්නම් එකපාරටම කොහොමද මේකට බහින්නේ කියලා අහන්න පුළුවන්. හරි. දැන් සමතයෙන් සමාධිගතයි. සමතයෙන් සමාධිගතයි කියන්නේ චිත්තේ නාන අරමුණු අඩුයි. අනේ උෂ්ම ඇතුළු වීම පිටවීමට එකඟ වෙන්නේ. දැන් මේ ඇති වෙන සමාධිය පාදක වෙලා තමයි. ඒ සමාධිය ඒ සමාධිගත භාවයෙන් තමයි ඔන්න එතනින් එහාට අර කියාපු වෙන්නේ. මොකක්ද? හා? ආශ්වාසයයි. ප්‍රශ්වාසය අනු මොකද්ද? එතකොට එනවා මේක පෙන බුබුලු හටගෙන නැසෙනවා කියන්නේ. වෙන බුබුලු හටගෙන නැසෙනවා කියලා මෙහෙම එකපාරට බැලුවට පේන්නේ නැහැ. සමාධිගත සිත වැඩි වෙනකොට තමයි සමාධිගත සිතේ වාසය වෙනකොට තමයි අපිට පේන්න පටන් ගන්න මේක නිකන් මොකද්ද මේ? පෙන කැටියක් ඇති වෙලා නැසෙනවා. ඈ? හට ගන්නවා බිදෙනවා. හට ගන්නවා බිදෙනවා. ද්‍රව්‍ය නෙමෙයි. බුබුලු. බුබුලු කිව්වේ සෛල. ඈ? සෛල වැනි තවත් එහාට සෛල කියන වචනේ තැක් වුණා මොනවද අර ධාතුවත් පඨවි ආපෝ තේජෝ ආයෝ ධාතු අතරේ මිශ්‍රණය මේක තුල මොකද වෙන්නේ මේ හටගෙන ඉච්චනවා දැයික අපි අර තේරුම් ගන්න තමයි කියන්නේ ලේ ධාතුවේ තියෙන සියුම් කොටස් ආස්වාස වාතයේ ජීව ගුණයත් එක්කලා මිශ්‍ර වීමේදී බිඳෙන බව බිඳෙනවා එතකොට මොකද එතකොට මුලටම වැටෙන්නේ මොකද්ද මුලටම වෙන්නේ මොකද්ද ඈ සිතිවිලි රූප වලට ගන්න සිතිවිලි රූප ඈ අපිට ඒක දැයෙන්නේ නිකන් චේතන දැන් උදාහරණයක් වශයෙන් ගන්නකෝ තේ වතුර එකක් බොන්න ඕන කියන අදහස ඈ තේ වතුර එකක් බොන්න ඕන නැ නිදාගෙන තියෙනවනේ මොකද්ද? තේ වතුර බීලා ඒ ඕනාකම නිදාගෙන තියෙනවා. අපි වැඩි කියමු මොකද? නිද්‍රෝපගත මනස. නිදිම නිදිගත මනස. තේ බොන්න ඕනකම නිදාගෙන තියෙනවා. දැන් තේ වතුර බොන තේවත් තේ 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 කෝපයක් කියන මොකද්ද? පැනවීමක් වෙනවා. ඒ කෝපයක් කියන පැනවීම එනවා ඒ පැනවීම සරුසාර කරන්න එහෙම නැත්නම් ඒ පැනවීම මොකද්ද ස්ථිර මොකක් කරන්නද දැන් මෙහෙමත් වෙන්න පුළුවන් තේ එකක් බොනවා කියන පැනවීම හිතට ආවා නොබී හිටිය තේ බොන්න ආවා හිතට නොබී හිටියා ඒත් ප්‍රශ්න ඉවරයි නොබී නොබී ඉන්න පුළුවන් කොහොමද ඒක බොන්න හිතට ආවා තේ බොන්නේ නැහැ මොකක් කියන්නේ අර නිදිගත් මනසේ තේ බොන්න තියෙන දැඩි ඕනකම නැති නිසා තේ බොන්න තියෙන දැඩි ඕනකම නැති නිසා තේ බොන්න කියන ජවනිකාව ආවා ඉවර වුණා අපිට ඒ ගැන වැඩි වෙහසක් නමුත් දැන් තේ බොන්න ඕන කියන එක නිද්‍රෝපගතද අපි ඔකට කිව්වේ බවංග සිත අනුශේධක්. අර පඤ්ඤප්තිය එනකොට මානසිකාර. අර පඤ්ඤප්තිය එනකොටම මෙන්න තේබීමේ අවශ්‍යතාවය මනෝවිඥානාත්මක ඇති වෙලා ඒකට එකඟ වෙලා එකතු වෙලා බැසගෙන. ඊළඟ විතක් විචාරණ වචන එක මට තේ එකක් ඕනේ.
මට ඒකක් ඕන කියන එක එන්න කොච්චර ජාති වෙලාද අතන ශිෂ්ඨා කారణ කීයක් වෙලාද ඒකක් බොන්න කියලා ආවග්ගිය උනත් එහෙම මට ඒකක් බොන්න ඕන කියන වචන පිට වෙන්නේ නැත්නම් ඒ පඤ්ඤප්තිය එනකොට ඒකට අර අනුෂයන්ගේ සංග්‍රහ වෙන්නේ එතකොට තමයි තේකට වටිනාකමක් ඇවිල්ලා අර රාගපටික දිටි බවරාග අවිද්‍යාදී නිරෝපගත ඒවෙන් සංග්‍රහ වුච්චාම තමයි ඒ තේ ජවනිකාව තේ කියන පඤ්ඤප්තියට තේ විදුර කියන පඤ්ඤප්තියට මොකද්ද වටිනාකම ලැබිලා ඒ මිශ්‍රණය ඒ හේතු මනින්ද්‍රිය ළඟ ක්‍රියා වෙනකොට මනෝවිඥානාත්මකව තේක බීම සම්බන්ධ වෙකම් වෙයි හා දැන් ඔතන ඔය එක හේතුවක් කරේ අපිට කලන්ත ඇදිලා නම් මනින්ද්‍රිය කියන්නේ මැරිලා නම් මනින්ද්‍රිය නැහැ ඈ අර විඤ්ඤාප්තිය විතරක් ආව තේබොන්න පඤ්ඤාප්තිය විතරක් නිදිගත් කෙලෙස ධර්මයන් කියන්නේ අපිට භාවිතා වෙලා වැඩියෙන් වැඩි වෙලා නැතිනම් ඒත් අපිට ඒක අදාළ නැහැ ඈ දැන් ඔතන මොකක්ද ඒ පැත්තේ තිබුණත් මන දැන් තේ බොන්න ඕනකම ඇතුලේ තිබුණත් මනෝවිඤ්ඤාප්තිය කියන්නේ තේ බොන්න විඤ්ඤාප්තිය නොයන තාක්කල් තේ බීමේ පඤ්ඤාප්තිය නොයන තාක්කල් තේ බීමකුත් නැහැ ඔබට තේරෙනවද එක හේතුවක් හරි නැත්තම් ওই හේතු තුනේ තේ බීමක් ගැන කතාවක් නැහැ ඒ හේතු තුනම එකතු වෙච්ච දැන් මනින්ද්‍රිය ළඟ يعني මෙතන ආහාර හුස්ම පාරෙන් නැසෙන ලේ ධාතුත් එක්ක නැසෙද්දන ඒ මනින්ද්‍රියයි අර භවංග සිතයි අර තේකක් බොන්න ඕන කියන මනෝ සංඤප්තියයි මානසික කාර්යයකට කිව්වේ ඒ හේතුන්ගේ ඵලයේ වශයෙන් තමයි තේ බීමේ කැමැත්ත සහිත විඥානය පහළ වෙන්නේ මනෝ විඥාන. ඒක තමයි විතක් විචාර කළ ඔලුවට වැදිලා අපි මේ ප්‍රකාශ කරන්න තේ එකක් වුණේ. හා දැන් එතකොට සිත උනාට අර මානසික කාර්ය මනෝ පඤ්ඤප්ති සිත උනාට අපිට ඒක අපේ කෙරෙහි උපතරින්ද වේදනාව. අපිට ඒක මොකක්ද අයිතියක් කෙරෙව්වේ වේදනාව. වේදනා ස්කන්ධ. අර වේදනානුපස්සී විරති කිව්වේ ඒකයි. නින්දනේ තමයි නින්දන චෛසික වලින් තමයි අර සිද්ධිය මොකද්ද අනන්නේක. නැත්නම් උදෙක් බැහැර යන සිද්ධිය. උදෙක් අදාළ නැති සිද්ධිය. දැන් මොකක් හරි අපිට ඔරොත්තු දෙන්නේ නැති දෙයක් ගන්න ඕන කියලා හිතට එන්න පුළුවන් සමහරවල්. මොකද්ද? හෙලිකොප්ටර් එකක් ගන්න ඕන කියලා හිතන. හිතට ඒ වගේ දේවල් එන්න පුළුවන්. හිත හෙලිකොප්ටර් එකක් ගන්න. නමුත් ඔක හිතට ආපු ගාමත් මොකද වෙන්නේ? ඒකට මේ මුදල් එකතු කරන්න ඕන, ඒකට ක්‍රමවේද හදන්න ඕන කියන අදහසවත් එනවා. නෑ. එතකොට මොකද වෙන්නේ? එහෙම එකක් ආවට ඒක අපිට බැහැරයි නේද? يعني අපේ ජීවිතයෙන් එහෙම නැත්නම් අපේ වින්දනය බැහැරයි. හෙලිකොප්ටර් එකක් ගන්න ඕනේ කියන වින්දනයට අපි ළඟා වෙන්න කැමති නැහැ. එහෙම එකක් එන්න පුළුවන් නේද? හිතට ඕගා තොරතෝචිය නැතුව එන්න පුළුවන්. එහෙම ඒවට කියන මානසිකා. ඒ මානසිකාරයක් ආවා. නමුත් ඒක අපිට මොකද්ද? වින්දනය කරන්න අපිට සමීප කරන්නේ නැහැ. ඒ නිසාම ඒ දේ ලැබෙනවා කියන එකේ නැහැ කියන එක හරි ඒ දෙකම පිළිබඳව අපිට අදහසක් නැහැ. ලැබුණොත් මෙහෙමයි හරි ඒක ලැබෙන්නේ නැහැ නේ කියන්නේ ඔය ඒ කල්පනාවම අපිට නැහැ. රටේ ලෝකෙ හෙලිකොප්ටර් නතුව නෙමෙයි. විකුණන්න හෙලිකොප්ටර් නතුවත් නෙමෙයි ලෝකෙ.
නමුත් මගේ සිතට ඒ සම්බන්ධ කල්පනාවක් එන්නේම නැහැ. ඒ නිසා ඒ සම්බන්ධව ප්‍රශ්නයක් නැහැ. අනුශේ වීමක්වත් මේ මානසිකාරයට නැගීමක්වත් මනින්ද්‍රිය ළඟ එහෙම එකක් ඇවිල්ලා මාව හිර කරන ප්‍රෙෂර් කරන වින්දනය කරන සිද්ධියක් මට නැහැ. එතකොට ඒ සම්බන්ධව මොකක්වත් ප්‍රශ්නයක් නැහැ. දැන් විඳීමක් ගෙන දෙන්නේ සතුට හෝ නොසතුට හෝ විඳීමක් ගෙන දෙන්නේ මොනාකාරයටද? ඒතර හේතුත්නේ ඵලයක් තමයි. මොනවද? මානසිකාරය, භවංගසිත, මනින්ද්‍රිය කියන හේතුත්නේ ඵලයක් තමයි. නමුත් විඳිනේ ගෙන දෙච්ච එකන අපිට ඒක ලබා ගැනීමේ කතන්දරය වුණා. එහෙම නැත්නම් ඒක ප්‍රතික්ෂේප කිරීමේ සිද්ධියට අපට වැටෙනවා. ඔවා බාහිර දේවල් එක්ක දැන් අත්‍යන්තයෙන්ම හැම එක්කෙනාට හැම විතරකම වින්දනය ගෙන දෙන්න ආවෝ දේවල් මොනවද? දැන් ඉස්සලා කිව්වේ දෙකක්. එකක් අපිට වින්දනයක් ගෙන දෙන්නෙම නැහැ. අපිට ඒ ගැන අදහසකුත් නැහැ. අර දෙවෙනි එකක් තියෙනවා වින්දනය ගෙන දෙනවා. ඒ ගැන අදහසක් තියෙනවා. එතකොට ඔවා බාහිරයි. අත්‍යන්තයෙන්ම අපිට වින්දනය ගෙන දෙන දේවල් මොනවද? කොහො දුක් වශයෙන් අපිට බාහිර නැතුව මේ ළඟින් ළඟින් වින්දනය කර දෙන්නේ. ඒක අනිවාර්යයි. රටේ රජුරවණ්ඩත් එකයි බාලයටත් එකයි කාටත් එකයි. පොඩි එකට. අත්‍යන්තයෙන්ම වින්දනය කර දෙන්නේ. ඔය ළමා වාට්ටුවේ ඉන්නකොට චූටි ළමයි hina වෙනවා, කෑ ගහනවා, අඬනවා, එහෙම ඇහෙනවා. අම්මලාගේ තුරුලේ ඉන්න චූටි පැටව. ඉතින් වින්දනේ නේද පිට කරා. hinaමේ උඩ සතුට වින්දනේ. අරරම දුක් වින්දනේ. මොනවත් එක දේ ළමයි වටේ පිටේ හෙලිකොප්ටරයක් පිළිබඳව, වාහනයක් පිළිබඳව, ඉදමක් ගිය අද්දොරක් පිළිබඳව වින්දනයක් දේ ඒගොල්ලන්ට තියෙන්නේ. අර චූටි පැටියට. මොනවත් එක දේ ළමයා විඳින්නේ. උත්තර නිකම් ගල් දෙන්න තරස් ගල උත්තර දෙන්න බැරිව උඹ කල්පනා කරන දේවල්. අර පොඩි එකා වින්දනය කරන්නේ මොනවද? පොඩි ළමයි ඉන්න ළමා වාට්ටුව සිතිවිලි ඔව් මනෝ විඥානය ඇසුරු කරන ඔය ඇයි මේ ඇයි මේ දාර්ශනික උත්තර දෙන්නේ නිකම් නිකන් දෙන්නේ කොහොමද? දාර්ශනික උත්තර දෙන්න නැතුව ඒ වෙලාවට දකින්න කියන ඒවා අත්‍යන්තයි නේ. හරියට ලෙහලා කියන්නේ නැහැනේ නිකම් නිකම් උත්තරයක් දෙන්න. ඒගොල්ලන්ගේ අම්මගේ පහස උණුසුම බඩගින්න ඒ වගේද? ඒක නේ නැයි ඒක කියන්නේ උත්තර ප්‍රේයක්ක් නේ. ඌට බඩගිනි ඒකයි කෑ ගහන්නේ. ආ hina නේ මොකද? කිරිටි එක දුන්නා අම්මා. ඈ? ඊපස්සේ තමයි hina වෙනවා. බඩගිනි හින්දා කෑ ගැහුවා දුක වේදනා. කිරිටි එක දුන්නාට පස්සේ ඌ hina වෙනවා පොඩි එකා. මොකද? දැප වේද. ඉතින් ඒ ටික අත්‍යන්තයෙන්ම අදත් නැද්ද ඔබට මට? අර චූටි කරන විතරද? අදත් මේ උදේ ඉඳන් රෑ වෙනකන් බඩගින්නේ දුක් වේදනාව යම් කාලයකට පස්සේ දුක් වේදනා. දීපිකාසාවේ දුක් වේදනාවක වත් පිටක පියවට පස්සේ දුක් වේදනා. ඈ වාඩි වෙලා ඉන්න ඉරියව්වලදී දුක් වේදනාව එකකට වෙනස් කරපුවම දුක් වේදනා. මේ නිරතුරුවම මේ කයත් එක්කලා තියෙන දුක් වේදනා සුඛ වේදනා දෙක සහ ඒ අතර ප්‍රේක්ෂා නේද? ඒවත් නැගෙන්නේ කොහොමද කියන්න? ඒ දුක් වේදනා සතුට වෙනවා වේදනා ඒවා නැගෙන්නේ කොහොමද? ඉවත් අරවා තමයි යන අනුචිකාරේ බලංගස්ත කියන මුදල තේරුම් ගන්න හොඳම ශිවම බලන්න. ඒත් මානසිකාර නැගෙන බඩගිනි මානසිකාරය දැන් මේ වෙලාවේ බඩගිනි මානසිකාරය නෑ. මේ මානසිකාරය නැගපුවාම ඈ මට කෑම ඕන කියන නිද්‍රෝපගත ක්ලේශයක් තියෙනවා. ආ ඒකට අනුව තමයි මනින්ද්‍රිය ළඟ මනෝවිඤ්ඤාණය පහළ වෙන්නේ.
ඊට අනුව තමයි ආ පංච විඥානෙට දීලා කන බොන එකක් හරි එහෙම නැත්නම් මනු මිත්තක් සිද්ධ වෙන්නේ. අසිද්ධියම තමයි. හැබැයි ඊට වැඩි සමීපයි. අර හෙලිකොප්ටරයක් ඕන නැද්ද කියන එක වාගේ ඒක ඈතයි. ඒක අපි මේ පිටරේ මොකද අර සිද්ධිය සමීපයි. මොකද්ද? මේ ශරීර කූඩුව නඩත්තු කරන එකේ වේදනාව. ඒත් දුක වේදනාව දුක් වේදනාව උපේක්ඛා වේ. ඉතින් වේදනානුපස්සනාව වඩනවා කියන්නේ අර චතර ජාති බලන එක ඇත්තක දැම්මද මොනවද මට අහවල් දේ වුණා අහවල් දේව ආනන්ද ඒ අදහස පැත්තකම ඈතට වුණා දැන් එයාට ලඟ ළඟ ඇති වෙන වේදනාවක් මොකද්ද දුක් වේදනා සුඛ වේදනා ඒකෙන්ද මේ අර මම අර කියන්නේ මොකද්ද එතකොට වේදනානුපස්සනාව වේදනා දුක් දුක්ඛ වේදනා වන්නේ අනිත්‍යතාව අනිත්‍යතාවේ ප්‍රත්‍යක්ෂ කරනකොට වේදනාවන්ගේ අයිතිකාරය අවලංගුයි වේදනාවේ කර්තෘත්වය අවලංගුයි ආ වේදනාවේ කර්තෘත්වය අවලංගු වීම තමයි නිරෝධ සමාපත්තිය වේදනාවේ කර්තෘත්වය දැන් මෙහා පැත්තේ වේදනාවේ කර්තෘත්වයත් එක්කනේ අපි එතකොට වේදනාව නැත්තන්නට හේතු වෙන කාරණා බලුවොත් චිත්තානුපස්සනාවට අදාළයි. මොනවද චිත්තානුපස්සනාව? අදාළ තියෙන්නේ මොනවද හේතු? මනෝමූලික හේතු මොනවද? චිත්තානුපස්සනාව මනෝමූලික හේතු මොනවද? මනසිකාර්ය මනෝමූලික හේතුව. අර ආශ්වාස වාතයේ ලේ දහත්ව නැසීලා ඇති වෙන ඉත්‍රි ධර්මය මනෝමූලික හේතුව. එතකොට මනෝමූලික හේතුන්ගේ ඵලයේ වශයෙන් තමයි මනෝ විඥාන. ඒකත් මනෝමූලික. එහෙනම් ඒක තනි කරම මොකක්ද? චිත්තානුපස්ස. චිතක ක්‍රියා. චිතේ ක්‍රියාවේ මොකද්ද තියෙන්නේ? අතගත් චිත්ත නැසෙන සි. අතගත් චිත්ත ඒක නැසෙනවා ආය හට ගන්නව නැසෙන. දැන් උන්නේ කුසලයේ කියන වචනේ ආවා කුසලයේ මොකද්ද? අතගත් චිත්ත නැසෙන සි. ඒක බුදුන් වහන්සේ ඒ ධර්මානුශාසනාවේ පෙන්නනවානේ මොකද්ද? යම්කිච්ච සමුදේ ධම්ම තබ්බන්තන් නිමුතම් දැන් මේ කතා කලේ භාග්‍යවතුන් වහන්සේ කාටද පංචවග්ගී බික්කුවට පංචවග්ගී බික්කුවෙන් ඒක ප්‍රථම කොට ඇහුනේ කාටද කුණ්ණඤ්ඤාම් එතුමා ඒ වෙන විට අත්‍ය කොහෙද නේව සඤ්ඤා නොසඤ්ඤාය ද්‍රව්‍යත් ආ කාමරණු නෑ අරූපී ධානයේ අරූපී ධානයේ ඉහළම ධානයේ නේව සංඥා නා සංඥාය හ සංඥාවෙත් නැහැ කියන එක මොකද එහෙනම් ඒ එතබයි කියලා කියන්නේ මනෝමූලික තැනක නේද මනෝමූලික ධානයේ දැන් භාග්‍යවතුන් වහන්සේ එතකොට හේතුන්ගේ පර නිරෝධයක් වෙන්නේ ද්‍රව්‍යවල නෑ ඔන්න ඔය කියාවුද මොකද්ද මනසිකාරයයි මනෝ බවංගයයි අනිත්‍යයි කියන. මනසිකාරය බවංගය අනිත්‍යයි කියලා අපි කරන තමයි යම් කිච්ඡම්දී ධර්ම යම් හේතු සමත ගැනීම. යම් හේතුන්ගේ අත ගැනීම. සබ්බන්ත නිරෝධ ධර්ම මනෝ විඥාන නිරෝධ. හේතුන් නිසා හටගත් වෙන මේ විඥාන නිරෝධ. දැන් ඔය වට. තාන පස්සනාවේ
ධම්මානුපස්සන. අර පිටපත අයිතිය කොහෙද? සිතේ ශේෂීට එකතු වෙලා. මේ සිතේ ක්‍රියාවට මැදි වෙලා නේව සංඥාන සංඥාය. සංඥාවට මැදි වෙලා. අතාගිතයන් වහන්සේ පෙන්ව ධර්මානුපස්සන. ඒ කියන්නේ අතගන්නේ සඳහන ධර්මතාවය පෙන්වුවා. මොකද ධර්මතාවය අසංකති. අංගික සත්‍යයන් සම්බන්ධයෙන් කියන තම අසංකත ධාතු පෙන්වුවා. එතකොට නේව සංඥාන සංඥාතේ දුරු වෙලා අසංකත ධාතු සාත් කළා. දහම් සිත් තතහක් දැක්කා. හොණ්ඩන්. අතාගිත වැඩේ ඉන්නේ මොකද? ධම්මානුපස්සන අනාත්ම ධර්මෙ නොගෑවිච්ච කර එදික තේරුණාද? එක නිසානේ ඉන් සත්‍ය ගවේෂි කින් කුසල ගවේෂි කියන මේ ප්‍රකාශනයක් තිබුණේ. තමන් වහන්සේ උද කලාව එකචාරීම සත්‍යයේ කුසලයේ මොකද්ද කියලා ගවේෂණය කිරීම ගැන. එතකොට කුසලයේ කීවේ ඔන්න ඔතන ධම්මානුපස්සන. සත්‍ය කියන්නේ මේක තමයි. සත්‍ය මොකද්ද කුසලයේ මොකද්ද කියලා ගවේෂණය. සංකත භාවයේ පුරුණා. එතකොට ආස්වාස වාතයේ තියෙනවද ඉතින්? ජීව ගුණේ නැහැ. ලේදාපීඨාසිය පුරුෂෝත් කියනවා ඉතින්? නැහැ. ලේදා පිටාව සිං කුඩස අතන්දරේ හරි ආශ්වාස වාතයේ වැයෙලා ඉන්ද්‍රිය නැගිට යන යනර ශක්තිය රස නැගිට යන අයිති කොහොමද? ඒ ශක්තිය රස නැගිට අයිති මේක උඩ මනෝ මූලික ධර්ම. මාංග චිත්ත මේක උඩ මානසිකාරය මේක උඩ. දැන් ඉදකට වෙනවන්නේ කයික කතාවක් නෑ. කයට අදාළ වුණේ ආශ්වාස වාතයයි ලේ ධාතුවයි නම් එව මේකට ඊළඟට වේදනාවට කතාවක් නැහැ. විඳිනයක් විඳින්නේ සුඛ දුක්ඛ උපේක්ඛා වශයෙන් මනෝ විඥානයි. එතකොට සිතේමයි මේ සිත හට ගන්න ඇත්තක හේතු කී බලවත් මානසික කාර්යයේ කීවෙත් මනෝ මූලික ධර්මතාවය හේතුව අනිත්‍යයේ කියපු ප්‍රණ මූලික ධර්මතාවය හේතුව අනිත්‍යය කියපු හේතුව ඒ හේතුන්ගේ ඵල වශයෙන් මනෝවිඤ්ඤාණාත්මක භාවය තමයි විඳිනේය. මනෝවිඤ්ඤාණය ශූන්‍යයි නะ. විඳිනේන උත්තරයි සිටින උත්තරයි අනාත්ම ධර්මයි. ආය වේදනා සිත දා. ආය වේදනා සිත ගැන විතරක් කතා කළා නම් එහෙම භාග්‍යවතුන් වහන්සේ භාග්‍යවත් මහන්සිය නෙමෙයි. කයදේ කය වේදනා සිත් ගැන කතා කරා. ඒව තමයි අර නේම සංඥා නොසංඥා කියන එක කියලා කියලා. ඉබිච්චි ආනාපාන සති භාවනාවනම ආනාපාන සති ඒගොල්ල සුසපාර ගැන මෙහෙම අල්ලගෙන කතා කරේ. ඒගොල්ල කොතෙන්ද නැතර මොකද කියලා. ආව පුළුවන් නම් කියන්න. පුළුවන් නම් නෙමෙයි ඔබට මේ දැක් කියන්නේ. ඉෂිවරයා අතෝ නතර උනේ. දැන් පරිශනාත්මක උත්තරේ ඉෂිවරයා නතර උනේ. ආකාශ සංඥායතනේ හෝ ආකිච්ඡ සංඥායතන විඥාන නේව සංඥාන සංඥායතනේ හෝ ආලාරක පංචවති ඔක්කොම නතර උනේ උත්තර. ධම්මානුපස්සනාව එලි නොකරන තාක්ක ඒක නතරේලා හිටින් උත්තර. චිත්තානුපස්සනා චිත්තානුපස්සනාව කොතනද? චිත්තානුපස්සනාව ගැන කියනකොට මොකද චිත්තානුපස්සනාව තමයි මේ සිතේනේ. සිතේ සිතේ මොනතරයි මොකක්ද? එතකොට සිතේ නතරලා ඉන්නවා කියනකොට තව ටිකක් පරිශනාත්මක කරගන්න. ඒක අරමුණක ඒකාග්‍රතාවය දකින්න ඉන්නේ එක ස්වාමීන් වහන්සේ. අරමුණේ ඒකාග්‍රතාවයේ විද්‍යාව කියන්නේ මනෝ විඥානාත්මක බවින් දුරුනා කියන එක නේද? මනෝ විඥානාත්මක බවින් දුරුනා. මනෝ විඥානාත්මක බවින් දුරුනා කියනවා නම්
ඔබට ආශ්වාසවාදී ආයතනයක් බහගෙන ගිහිල්ලා දෙන්න තුන දවස් පුරා ආත්ම සංඥාවෙන් ඔව් ආත්මීය භාවයේ තියාගෙන ආත්ම සංඥාව අනාත්ම වෙනවා ආත්මීය සංඥාව තමයි නැවත් ඒක දැන් අපි පරිශනාත්මකව කියනවා ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලියත් මේ දැසගෙන ඒකට උත්තර දෙනවා ආශ්වාස ප්‍රශ්වාසත් එක්කම ආශ්වාසයේ තියෙන ජීව ගුණය කියන වචනේ යන්නකො මනේන්ද්‍රියයි මොකද බවාංගස්ත්‍රය රූපේන්ද්‍රිය කිවි ධාතු මේ මොනවාද සුද්ධාෂ්ටික රූප නැගෙන එහෙමයි එතකොට මොකද අනික මොකද්ද කිවි නාමේන්ද්‍රිය නාමේන්ද්‍රිය කියන්නේ ඒක තමයි මොකද බවංගයයි මානසිකාරය නේද නාමේන්ද්‍රිය කියන්නේ ඇසුරේනේ බවංගයයි මානසිකාරය නේද දේරණනේ එතකොට අහු වෙනානේ මෙයාට මොකද? ඉන්ද්‍රිය පාරම්පරයට අහු වෙනවා. හා? අනේන්ද්‍රිය ළඟ තමයි එයාගේ ඥාන. තථාගතයන් වහන්සේ ඉන්ද්‍රිය දෙකක් දැක්. ඉන්ද්‍රිය දෙකක් ලෝක බව දැක්. ඉන්ද්‍රිය දෙකක් අයත්තුන බව දැක්. ඉන්ද්‍රිය දෙකක් සංකත බව දැක්. අර සංකතයක පිටිලා කියන ඉන්ද්‍රිය දෙකක් සංකත. ඇයි සිතිවිලි නක් ගන්න පුළුවන් හැකියාව සහ සුද්ධාස්තික රූප නැගන්න පුළුවන් හැකියාව. ඒකද සංකේත බවද? එතකොට සංකේත බව දක්වපු ඉඳලා ඒකයි තියන්නේ මේ පැත්ත. මොකද චිත්තාත්මස්. දැන් ඉන්ද්‍රිය දෙක සංකේත නැහැ. අසංකේතයි. අසංකේතයි. ඊතර තමයි පින්නේ සංකීච සම්දේ ධම්මන සම්බන්ධ නිරුද්ධ. යම්කිච සම්දේ ධම්මන් කිවේ ඉන්ද්‍රිය දෙකෙන් මෙයා හට ගන්නා වූ හේතු නිසා හට ගන්නා වූ ඵලය එතනම නිරෝධයි. එතකොට නිරෝධය කියනකොට දකින්නේ මොකද්ද? සම්බන්ධ නිරෝධය. දකින්නේ මොකද්ද? අනාත්. ඒ කිවි අසම්. දැන් ඉතිවරය ඉන්නේ අර නාම ජීවිතයෙන් නැගෙන්නා වූ සිටින සමුදාය. අරූපී ධානය. සුද්ධාස්තික රූප වලට සමවැදිලා ඉන්නේ රූපී ධානය. ප්‍රථම ජීවිතී චතුත්ත්‍ය ඥාන ආදී වශයෙන් බුද්ධාත්මක රූප වල සමයදී යයි ආකාශයෙන් යෙති ආකේඥාන විඥාන නේව සංඥාතිනේ අර මේ මොකේද නා මේ ජී මනිත්‍රිත මනිත්‍රි නේ මොකද්ද අපිට කියන්නේ ජීත නාම ජීවිතේන්ද්‍රිය සමය නාම ජීවිතේ දැන් නාම ජීවිතේන්ද්‍රිය සමයදී තියෙන්නේ කවුද අරූපීද්‍ය රූප ජීවිතේ සමයදී තියෙන්නේ රූපීද්‍ය යන්නේ සුද්ධාස්තික රූප වල සමය සුද්ධාස්තික රූප කියන තැනත් අහු වෙන්න මොකක් සමාධිය? ඒක රූපීද්‍ය. අර බබංගෙත් මනසිකාරයත් එක්ක මනෝ සංඥාන සංඥාමේ සම්බන්ධතාවය ඇතුළේ නාමද්‍ය. ස්ටෙප් ඉවරයි. මොකද? ධම්මානුපස්සන. අරවයි චිත්තානුපස්සන. එතකොට ඍෂිවරයා චිත්තානුපස්සනකට යනකල් අල්ලලා ලෝකෙ කතරයි ලෝකට අවුලක් නැහැ සුදාස්තික රූපට අවුලක් නැහැ ඒක බවන් දිස්ත්‍රික්ක තත්ත්වයට අවුලක් නැහැ මානසිකාර්මික අවුලක් නැහැ
නොගෑමිච්චිතන අසංකතසින් ඔය සතර සතිපට්ඨානෙ කියන එකේ ගම්භීර තේරුම එහෙම තමයි. ආ මෙහෙන් ආශ්වාස ප්‍රශ්වාස ගැනීම තුළ සමාධිය ඇති කරගෙන සමාධිය ඇති වුණාම මේ සමාධිය තුළ කෙරෙනා වූ අරිය පරිශ්‍රමය සතර සතිපට්ඨානෙ නිකම්ම නිකම් වචන ටිකක් කියන එකක් එහෙම නෙවෙයි. ගවේෂණාත්මක බවක අරිය පරිශ්‍රමයේ පරිපූර්ණ වූ අද්දකි. ආගයකට කියන මොකක්ද? කුස්තාල් කරනවා. අනේ ඔය ඔය ගවේෂණය කරන්නේ ඔය ඔකෙන් ගලවෙන එකට තමයි කියන්නේ කුසල් කර. කුසලේ වැඩි. ආ. භාවනාවේ කුසල. එතකොට ඉතුරු නැතුව අකුසලේ වෙනවා මොකක්ද? මනෝවිඤ්ඤාණාත්මක පිළිගැනීම. බලංගේ මානසිකාරය නිසා මනික කියලා බලන මනෝවිඤ්ඤාණාත්මක මොනවා හරි පිළිගන්නේ අන්තිම පින් එකක් හරි පිළිගන්නේ මොනවා ඒ ඔක්කොමයි කියන්නේ අකුසලයේ කියන මොකද රාග දේශම සහිතයි සතියේතර රාග දේශම සහිතයි ඒ ඥානලාය බව මොහෙන් සහිතයි රාග දේශය යට වුණාට මොහෙන් සහිතයි දේව සංඥාඥ සංඥාදී මොහය මුලාව කියලා එන රාග දේශම නිරීණයි යම් පිටක ඒ මුලාවෙන් මුලාව කුරුණකින්ද ආය ප්‍රේසක් ලැබුත් රාජ්‍ය ස්වණ කිව්වනෝ එහෙනම් ඒ දෙන්න මෙරග ලකුසෙයි තමයි සබ පාපස අකරණ කුසල සුප සම්පදා කියන එකයි සියලු පාපී නොකරන්න. එතකොට මොකද අරූපී ධානයේ ඉන්න එකත් පාපයි රූපී ධානයේට අරුවලා ඉන්න එක පාප ධනෙට අදාළයි. මේ සත්තරවාගේ ලොකු පාප නෙමෙයි. නමුත් ඒකෙන් ගැලවිලා නැත්තම් ලෝක ස්වභාවික අදාළයි. කුසල සුප සම්පත වුණ මොහොතේ දැන් කිච්ච සම්පතේ තමයි සම්බන්ධයෙන් නුඹට. ලක්ෂණ අවබෝධය ලබන්නා වූ නිරෝ. ඒ අරිය මං කියන්නේ. මෙලකින් තේරෙනවා නේ? තේරෙනවා තේරෙනවා දැන් හැමදාම අහන හින්දා එකක් අර මේ එකක් නුවණ විහිදුවලා විමසන්න ඕන නිකන් නෙමෙයි විමසාගෙන කොට පේනවා ආයෙ වැහෙන්න පුළුවන් ඒක නෙමෙයි කා ගලවනවා නැහැ ඔබ හතර පහටයි කියන එකයි දැන් ඔය 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 හරිය හරිය තීව්‍රව ගිලිනවා කියන්නේ ආයෙ වැටෙන්නේ නැහැ කොහොමද මේ අර අර කාම දුකේ දුක කාම දුකේ තියෙන වැඩේ නැහැ කාම දුකේ තියෙන ඒක මනසවදි කිරීමම ලබන්න පුළුවන්. ඒක බාහිර කිසිදෙක කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මනසවදි කිරීම කුසලයේ වැඩිම කුසලයේ සිද්ධ වෙන දේ. ඒකයි මේ සම්ප්‍රේෂික ධර්ම අපිට කොහොම වද ඉදිරියක් දක්වා අපි අවදි කරා. නැත්තම් මේ අර මොකද්ද මේ පරණ කාලේ බැක්ග්‍රවුන්ඩ් මැච් වල අර මොකද්ද මේ එල්ලා තියෙන මොකද්ද ඒකට කියන්නේ මේ මැන්ටල් එක ඇට්‍රොමැක්ස් මන්තර දැන් ඉන්නවද පරණ නම් දන්නවද ඇට්‍රොමැක්ස් කියනවනේ ඒක ලයිට් නේද මේ උලන් ගහලා 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 පත් වෙන මැටල් එක මැටල් එකේ ඇංගිල් එක තිබුණොත් සරස් ගාලා කඩලා මොකක් හයියන්නේ ඉතින් අර දෙල් පාර යනකොට ගාලේ මැටල් එක පත් වෙච්චාම කලාතුම එළිය ආ ඉතින් හැබැයි ඇට්‍රොමැක්ස් එක බොහොම පරිස්සමෙන් ගෙනියම් රහයෙන් එළවුණොත් මැටල් එක කඩා වැටෙනවා. ආ මේ වගේ නෙමෙයි අපේ මේ ශරීරනමක් බැක්ග්‍රවුන්ඩ් එක. ඈ මැටල් එක පොතන කඩා වැටෙනවද දන්නේ නැහැ හාත් එක. ඒකද මේ වැඩි විස්තරයක් වෙලා නැහැ. ආ මේ ලේ ධාතු පොත වෙනද ආස්වාස මාධ්‍යත් එක්ක එකතු වෙලා ලේ ධාතු අර කපාට හතරේ ඌගලදී අතුරට වැටෙනකොට ඒ ඒකත් මේ වෙනව ගිනි ගැනීම සහ ඒ පිට වෙනව ආලෝක ධාරාව දැන්නේ අතපේ ක්‍රියා කරනවා. ආලෝක සිතිවිලිය ආලෝකෙත් සිතිවිලිය අතපය ක්‍රියා කරන වචන කතා කරද්දී යාත්‍ය හෙටි කියලා මේ කතා කරමු. බොට හෙලවුනොත් බැටරි එක කඩා වැටෙනවා. වැඩ විතර නෑ. ලොකු වෙලාවක් යන එකක් නෙමෙයි. ඊළඟ තප්පරේට කඩා වැටෙනවා. ඒ හින්දා දැන් කොහොම මේ පරිස්සම. පරිස්සමෙන් කියන්නේ පරිස්සම් වෙනවා කියලා ආමතක ගන්න නෙමෙයි. සීනුව. නිතරම සීනුවනේ කියන්නේ. නිතරම මේක ශූන්‍යත්වයේ බලය. නිතර
ඒකම ඇලෙන්න බැඳෙන්න කාරණාවක් නෑ. අත මුලා වුණ කෙනෙක් කපුට මූදර යන ගමන් දන්නේ නෑ ඇතුලට આવු. ඒ කියන්නේ බාහිර වශයෙන් ලැබෙන දේවල් වලට මුලා වුණත් මොකද වෙන්නේ? අනවිරාග සංසාර ගමනේ මූදර යනවා දැන්නේ. එහෙනම් මුත අවධානයෙන් ඊළඟ තප්පරේ කරයි. ඊළඟ තප්පරේ මේ හැම දෙයක්ම ඉවරයි. ඇත්තම දේ ඉවරයි නැත්නම් එතකොට අදාද දැන් දැන් අනාත්මය දර්ශනය කරමි නිර්වෝධය දකිමි තෞත්‍යය ඔය දෙ ඒ ළඟින්ම ඉවරයි කියන අර්ථය සිහි ගන්නවා විතර ඒ සිහි ගන්නවා ගැනීම නිතරම තියාගන්න අනි මොනවාගේ අනි මොනවා කරුවත් කියලා නෑ කරනවා වාගේ නෑ කරනවා වාගේ නැගිටිනවා වාගේ කතා කරනවා වාගේ විතර ඈ යාම කරනවා වාගේ විතර ඔක්කොම ඔක්කොම එකෙන් ඉවරයි මේම ඒ බවම ජී ගන්නවා ඈ ප්‍රායෝගික කොටස ඒකම සද්ධර්මයේ දපිනවා කියන්නේ ධර්මදර වෙනවා කියන්නේ ඒක ප්‍රායෝගික වෙන්නේ ගොඩාක් වචන අවශ්‍යත් නෑ ගොඩාක් අර්ථ කාරණා දැනගන්නවා කියලා ඔළුව දාගන්න ඕනේ මේක ළඟට ළඟ රකින්නවා නම් අනේ තුනේ සරණයි ගැලවෙමු හරි තුස්නේ බව නියම ඔව් මොනවද මේ කතා කරපු අන්නේ එහෙම නැත්නම් ඔබට විශේෂයෙන් ආන්න කියන්නද තේරුම් ගන්න වටා ගන්න කියන්නේ පින් රැස් කරන කුසලයේ වඩනවා කියන එක ඔව් ඒක තමයි මේ කිව්වේ පින් රැස් කරනවා දැන් කුසලයේ වඩන පින්වතාවකින් කරන හැම එකක්ම පින් තමයි හැබැයි එහෙමකුත් කියනවා කුසලයේ වඩන පින්වතාවකින් කරන හැම දෙයක්ම ඒක පින් හැබැයි එයාට පව් වෙනවා බොහොම අමාරුයි ක්‍රෝධයෙන් වෛරයෙන් ඉස්කියාවෙන් එහෙම යාගේ දවස ගත වෙන්නේ නැහැ එල්සා එයා යමක් යමක් කිව්වොත් එනකොට සැර කරලා බැන්නත් මොකද ඒ සැර කරන්නේ නැහැ සැර කරලා වයින්වා ඉස්කෝලේදී අපි පොඩි කාලේ ප්‍රින්සිපල් මහත්මයා අපිට සැර කරලා වේලන් පාරක් ගහන පොරේ කොල්ල ගිහිල්ලා ගත්තොත් අප කඩාපුවා එහෙම දින මොනවා හරි ඔය කරබ්බරි වැඩක් කරපුවාම ප්‍රින්සිපල් මහත්මයා මොකද කරන්නේ ගෙන්නවලා පොලිමට කියලා ගහන ඉතින් ඒ වෙලාවේ ඇටියෙන්ද බලා කියන්නේ හරි නිකම් ලේච වැඩක් නේ කිව්වේ අර ළමින් ඉන්න ගැහුවා නෑ ඌ අනාගතේ හොරකමින් මිදෙව් දඩාප්පල වැඩ කරන එකේ මිදෙව් ඒක පාරක් දෙකක් තුනක් ගහම ඒක හරි මොකක්ද උසස් දෙයක් අර ප්‍රින්සිපල් කෙනෙක් ළමින් අල්ලපු වත්තේ ගහින් ඊළඟ දවසේ ගේටියක් පදවන්න ලැබෙන හරි කියලා ළමයි ආයේ යවලා ගත්තා ළමගෙදි ගඩවෙන අවුත් මොකද වෙන්නේ ආ මහත්යත් ඒවා කයි අර ළමයි නවා ඒක සරවර වෙන්නේ එකක් විනා මොකටද මේකේ දුර වෙන්න ගැලවෙන්නේ එකෙන් අහක් වෙන්න සරවර වෙලා කතා කරුත් ඒකත් විනා ආ අශපහර ගන්නවා මායි ගනු ගැව්වත් පිනා බැන්නක් පිනා මොකද කුසලයේ වර්ධනය දැන් ඔය බණ කියන වචනේ ආවේ මොන අර්ථයේ බණ කියන වචනේ අපිට ආවේ කොහොමද විනීම බණනේ බැදී ඔය බණන කියන වචනේ අතීත කාලේ භාවිතා කරන්නේ ආදීනලේ කියනවා ආදීන ඊගාවට එක්ක බිනීමට ඊගාවට දැනු කියන එක ආදීනව කියනවා කියන එකට බයිනවා බැනිනවා බයිනවා ඒව තමයි එක බනව බණගත්තාවක් කියනවා කියන එකේ තේරුම මොකද
ජීවත් වීමේ දෝෂය කියලා දෙන්න. ජීවිතය ආදීනවයි කියලා දෙන එක තමයි මන. ජීවිතය ජීවත් කරන සපෝට් එකට කතා කරන එක ඒක බාන නෙමෙයි. ඒක නිකන් අර අර කාටද මේ වයින රිලවුන්න ඉනිමන් කියනවා. මු පරපනාන මෙහෙත නැති කරනවා ඉනි මගේ අපූර්වට යන. ඒ වගේක තමයි කාම භවයේ වර්ණා කරමින් කාම ලෝකේ ඒවායේ අදුපාදුන්න දොස් එහෙම නැත්නම් ඒවා වර්ණා කරමින් යන ගමන බලන්නේ අනේ විශාල පාපේ ආ කාම අරමුණු පරිහරණය කිරීම එක ඒක වර්ණා කර කර යාම විශාල පාපයක් ඒකෙ නිගිල ලැබෙන්නේ අපව වර්ධක කාම දුක චිත්ත කාම දුක දිනවෙති ඒද විරුද්ධාර්ථයලා සමණය කරන අහන යෙදෙන කාරණය තුල තමයි අපිට ඒක ආදීනවත් දැකලා නිෂ්ක්‍රමයක් නේද ආස්වාදී ආදීනක නිෂ්ක්‍රමයේ නිෂ්ක්‍රමණය කරන එක තමයි බලන්නේ ආස්වාදයෙන් නිතරම ආස්වාදක පටවි ධාතු ආස්වාදයි පටවි ධාතු දුක්ඛ පටවි ධාතුයි ආස්වාදයෙන් කොහොමද අපි ලබන්නේ ඔව් සමතාවේ අද ස්වභාවේ ආස්වාදය ආපෝ ස්වභාවේ වර්ණවත් ආස්වාදය තේජෝ ස්වභාවයගේ ආස්වාදය ඒක දෙන්නේ වාපිච්චෙන් බල සමතාවයක පවත්වනවා කියන්නේ සිරුර මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතුවේ සමතාවය හැබැයි ඒකේ දුක් ස්වභාවයත් තියෙන එක වැඩි වෙච්ච ගමන් මොකද පඨවි ආපෝ තේජෝ වායි පඨවි වැඩි වුණොත් ආපෝ ගතිය වැඩි වුණොත් සෙම්පෝ වෙනවා තේජෝ ගතිය වැඩි වුණොත් එතකොට ඒකේ දුක්ක් තියෙනවා සමතාවයේ සුඛයි දුක්කත් විෂමතාවයේ දුක්කයි එහෙනම් පඨවි ආපෝ තේජෝ වායෝ අතර දුක්ඛයි පරිවර කියනවා නම් ඒකත් අර පඨවි ආපෝ තේජෝ වායෝ දුක්ඛයි වෙනවා අපි මෙච්චර කාලයක් ලෝකේ ඉන්නේ ඔයාලගේ නෝට්ටුවේ ආ ඒකේ සමතාවයේද සුඛ සුඛ ආශ්‍රයයක් ලබන ඒ සමසාවේ තවත්ත ගන්න බෑ ඔකේ ඉපදිද්දා ඉඳ දඟලන්නේ ඒ වගේම ඒ සමතාවය අල්ලගෙන ආශ්‍රයයක් ලබන ඒක විසිරෙන පුරුෂ tattireපත් වෙනවා කඩාවැල අනේ මෙහෙම වුණානේ ශරීර කූඩුවට මෙහෙම වුණානේ කියලා අඩාවැල දුක්ඛතාවෙත් එතකොට දැන් සමතාවයට වඩා දුක්ඛතාවේ වැඩි එහෙම කියන්නේ යන්න ඕනේ නැහැ සමතාවයත් අත්දගෙන දුක්ඛතාවෙත් අත්දගෙන එතකොට එකකවත් හදන්න බැරි නිසා ධාතු අතර එකකරණකවත් හදන්න බැරි නිසා මොකද වෙන්නේ දුක්ඛයි කියන අර්ථෙට එනවා අනිත්‍යවන් නිසා දුකයි කියලා බහල තියෙනවා අනිත්‍යවන් නිසා දුකයි මට වියාපෝ තේජෝ වායෝ ධාතු අතර ක්‍රියාවේ අනිත්‍යතාවය නිසා ත්‍රිතම් වේන්නේ දුක වේෂ දැවිලා අතෘප්ති වේෂයි දැවිලා අතෘප්තිය තමයි අර දුකතාවේට වැඩිය සිටේ නිතරම මොහොත එනිසා තමයි අපිට සංසුන් වූ සංවර නිවුණු සිත අත්දකින්න නිවුණු සිත අත්දකින්න ඒ සඳහා තමයි යථාභූත ඥානෙ කියලා ඉන්නේ අපි ඔක්කොම කට්ටිය ඉන්න තමයි ඉන්නම් කියලා අද දවසෙත් ඉන්නම් ඊළඟට එතත් ඉන්නම් මම ඉන්නම් කියලා දැක්ක බිලි ගැනීමම ඉන්නම් ඒ අත අංශම ගැනෙන්න එපා ගැඹුරම ඉන්නම් කියන අදහස ගැඹුරම කැඩිලා දේශි භාෂු දෙයක් නෙමෙයි අමාරුම කාරණේ චිත්ත වැඩෙන තරමට වෙන දෙයක්
එක එක පින්වතුන්ගේ සිත ඒ සම්බන්ධව වැඩෙන තරමට තමයි ඒක අත්විඳින්නේ. අත්දකින්නේ අත්දකින්න ධර්මයක් ආගයක් ප්‍රකාශ කරනකොටම මේ හරි කියලා පිළිගන්න එකක් නෙමෙයි අත්දකින්නේ. අනේ ඉතින් එහෙම අත්දකින උතුමියෝ ඉති බවට ඉතපු බවට විසිද සැකයක් නැ අර අවුද කවුද පයිතගරස් තුමාගේ ගුරුවරයා මම අර දවසට කියන එක හදනවා ලීක දාර්ශනිකයා පයිතගරස් තුමාට කියන සොක්‍රටිස් තුමාගේ ගුරුවරයානේ පයිතගරස් තුමා ගුරුවරගේ ගුරුවර පයිතගරස් තුමානේ දාර්ශනික පයිතගරස් තුමා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන කරේ සමකාලීන ග්‍රීක දාර්ශනික අපකාර එතුමට ආරංචි වුණා පෙරදිග ඉන්දියාවේ මධ්‍ය දේශයේ මේ බුද්ධ ගැන ඇටි ඇටි අවබෝධ කරපු කෙනෙක් ඉන්නවා. මෙසේ එතුම දුර ඈත ගෙවන්නේ ග්‍රීක 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 රටවල ඉඳලා ඇවිල්ලා ඇවිල්ලා දෙවුරම් පෙරට ගිහින් දෙවුරම් පෙරේදී විශාල භික්ෂු පිරිසක් දැකලා යුරු පුරවගත්ත වහන්සේලා විශාල ප්‍රමාණ. ඒ අතරේ විශේෂිත වූ භික්ෂුවක් දැකලා අර භික්ෂු අතරේ විශේෂිත වූ ඒ විශේෂිත වූ භික්ෂුවත් දැකලා සාකච්ඡා කරා. අවුද ආයත කරා පරමාණුක රූප පරමාණු අයිතිකරත්ම පරමාණු දෙන ඒ කාලේ නොනි දැකලා ඊට පස්සේදී පරමාණු විදලා විශුද්ධාෂ්ටක රූප පිළිබඳව ඒ විශේෂිත රූපින්නත පැහැදිලි කරලා තියෙනවා. ඒනුත් එහාට අසංකතේ පිළිබඳව ඒ බාර බයිතකර උත්මා දැක්ක තමන් දැක්ක දරට එහයි මේක දකින්න පුළුවන් ඉවරේටම දැකලා තියෙන බුද්ධ තත්ත්වය අත්දැකපු කෙනා දැක්කා. දැකලා එයා පිටත් වෙලා ග්‍රීක රටවලට ගිහිල්ලා ඒ රටට ගිහින් එයාගේ ගෝලෙ ගොඩක් ඉඳලා තියෙනවා. ඒ අයට කිව්ව මම බුදුහාමුදුරුව දැක්කා කියලා. මම බුද්ධ දැක්කා කියලා එතන ඉඳලා බයිතකර උත්මා සිවුරු පොරවාගෙන ඉඳලා සුදු පාට සිවුරු තමයි ඒගොල්ලෝ පාවිච්චි කරන්නේ. සුදු පාට සිවුරු පෙරාගෙන තමයි එතුමත් ශාල පිළිසකර දේශනා කරන්නේ. වෛද්‍ය කර. භාග්‍යවතුන් වහන්සේ දැක්ක. ආ? මොකෙන්ද? අර ගැඹුරු වූ ධර්ම සාකච්ඡා. අර පරමාණුරත් ඇයි? ඒ අසංගතයේ පිළිබඳව පෙන්නපු උත්තමේ. ඉතින් අපිට හොඳම සාක්ෂිය තථාගත බුදුහාමුදුරු පන්සල් ස්වර්ශය අසංකතේ පිළිබඳව ඉදි කරලා අජාසයන්ට වෙලා විවේකේ අවුරුද්ද දින දෙකක් හරි මාත්‍රි අරන් ගිහිල්ලා හරි අපේන දෙයක් කාල බලඳලා එහෙම ගැඹුරු ආධ්‍යාත්මික නිවුණු සුවයකින් වාසය කර යෝ තම සාක්ෂ තථාගත බුදුන් වහන්සේ වැඩ සිටිනවා. එතකොට ඒ තැන්වලට ගිහිල්ලා ඒ එකතු වෙලා වාසය කරපු උත්තමයෝ මෙංගතුල්ලා ඔක්කොම සිත නිකලෙස් වෙච්ච උත්තමයෝ කෙලස් තරමයක් තියනවා නම් ඒවත් තව දුර වෙලා යයි. නික්ලේශී මානසිකත්වයකින් නේ ඒ විවේක සුවයෙන් ඉඳලා තියෙන්නේ. එතකොට කොච්චර අර
සතලෝකයේ මානව වර්ගයාගේ උච්චම ස්ථාන. හා මානව මිනිස් වර්ගයාගේ උච්චම ස්ථානය දකලා අසංකතය දකලා අපි ලොකු අධ්‍යාත්ම ශ්‍රද්ධාව ඇති කරනවා ඒවා එහෙම අදත් ඒ ධර්මයමයි. හැබැයි මේක තියෙනවා අර වෙනසක්. මොකද්ද? ඒක තමයි ඒ වෙනසත් හරි කියලා බල ඇහෙනවනේ. හරි, මොකද්ද? තථාගතයන් වහන්සේගේ දේශනාවේ යම් කතා කරන එකේ තියෙන වෙනස මොකක්ද? තථාගතයන් වහන්සේගේ යම් කතා කරන එකේ තියෙන වෙනස? අවබෝධයෙන් දැකලම දේශනා. ආ, ඒ කියන්නේ ඒ දේශනාවල ජීවිත ආශාව දුරු වෙච්ච. අංගයක අනුශය ධර්මයන් සහ මුලින්ම දුරු වෙච්ච. දුරු වෙච්ච මානසයෙන් තමයි ඒව ප්‍රකාශ. ඒ ලෝකෝත්තර ධර්ම අපි වට කෙලින්. ඒකයි වෙනස. ඔව්, බයිසංක මහත්තයා. ආසයි. ඔව්. ඉතින් මොනවද අපි කතා කරන්නේ? ඔබතුමා දැන් ඉතින් ආ ඔබතුමාලා ඉතින් දැන් මේ මොජීත් පහු කරලා හයිජීත් කියලා ඉතින් එයා දැන් හයවෙනි එක අටේ තරංගවල ක්‍රියාකාරීත්වය කියන එක පිළිබඳව තාටිකල් එහාට බලන්න මහත්තයා. එහෙමයි. එතකොට දැන් තරංගයක් එක දණකින් සාසනකට යද්දි කොට කොහොමද ඒක ඇත්තටම මේ සම්ප්‍රේෂණය වෙන්නේ කියන එක අපි දැනගෙන ඉන්න එපා. අපි දැන් මේ හදනවා නම් එතකොට ඒක එන්නේ භෞතික විද්‍යා මූල ධර්ම. ඒක ඒ තරංගයේ හැසිරීම. එතකොට අපි තරංගය අපිට ඕන විදිහට අපි කන්ට්‍රෝල් කරනවා. ඒක අපිට ඕන විදිහට අපි ගත්ත යවන්න දැනගෙන සාසනකට මේ භෞතික විද්‍යා මූල ධර්ම භාවිත කරලා අපි දැන් ඔයාගේ තියෙන භෞතික විද්‍යා මූල ධර්ම භාවිත කරලා ඒකට අනුරූප හඳුනා ගැනීමක් අපි කරන්නද දන්නේ? එතකොටනේ අපි දැන් මේ බින් කරනවා, පව් කරනවා කියන වචන ටික කතා කරන්නේ. පාපී තරංග, පුණ්‍ය තරංග. ඒවත් එක්තරා විදිහක ජීතිර තරංග ඔය ප්‍රේතියාපු භෞතික තරංග ඔක්කොටම එහාගේ තරංග චිතක බයින්. එතකොට ඒක භෞතික තරංග මේ ක්‍රියාවලියකින් තමයි ඔබතුමත් මාත්මේ සම්බන්ධ කරලත් ඉන්ටර්නෙට් තරංගයි, විදුලි තරංගයි, මේ තිරය මත තියෙන මේකත් තරංගෙනි. මේ වයින් තමයි මේ අපි 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 දෙන්න මෙහෙම හසු කරලත්. නමුත් දැන් ඒ බලන්න ඒ තරංග මේ ක්‍රියාවලියට අපි දැන් මොකද්ද ලෝකෝත්තර සිතිවිලි හොයන්න භාවිත කරන්නේ? ලෝකෝත්තර භාවි හොයන්න භාවිත කරන්නේ. ඒක අර සාකච්ඡාමේ කතාවත් ඊට වැඩි එහාගේ තරංගමේ ඉස්සරහ. ඒක දැන් හොයන්න පුළුවන් ඔබ ඔබතුම පරිේශණ ආ මාතෘම පරිේශණ නේද? හැබැයි ඒවෙන් බාහිර ලැබෙන ප්‍රතිලාභයක්.
බාහිර ලෝකෙට අනිත් මිනිස්සුන් ලැබෙනා බාහිර ප්‍රතිලාභයක් නැහැ. ඒකයි නැතත් මේ මේ ක්‍රමයේ තුල තියෙන ප්‍රතිලාභයක් තියෙනවා නම් තියෙන්නේ කාටද? එයාට. එයා නිවීම සැනසීම. තවත් කෙනෙකුට එයා තුල නිවීම සැනසීම ඇති කරගන්නයි මේ තරංග භාවිත. පිටි විතර. දැන් විශ්වය පිළිබඳව දැන් හයවෙනි එකෙන් කරන්නේ මොකද්ද කියන එක තවම ඔබතුමාලා රිසර්ච් කරලා හොයාගෙන නැහැ. මම දැක් කරන්නේ. මම ඒක කරන්නේ ඒක නෙවෙයි. එතකොට පංචවග්ගීය භික්ෂුව ඍෂිව මහා ඍෂි දැක්කා. යාගව 54 දිනා සිටුව. එයා මහා ඍෂි දැක්කා. ඒ මහා ඍෂි දැකපු උත්තරේ ආය මෞග්ගබක සයනේ නැතුව. අනේ ඉතින් අපිටත් ඒකම වේවා. යදී වතුර නිකන් නෙමෙයි නිකන් වේවා කියලා ප්‍රාර්ථනා කරුවට බෑ. ආයෙත් පත්තු සිටිවිලි වලින් නේද? ප්‍රජාන්ති විඥානයේදී අර මොකක්ද? ස්ත්‍රී පුරුෂ එකතු වෙන නිසා හටගත්තා වූ කලලයක් හැබැයි නම් ඒක රත් වෙච්ච තැනක්. මොනසුම් වෙච්ච රාගය නිසා ලැබිච්ච ප්‍රතිඵලයක්. මෞගබේ කලලේ කියන්නේ රාගය නිසා ලැබිච්ච ප්‍රතිඵලයක්, වෙනම කවක් නෙමෙයි. එතන මියායන තැන අවසාන නිමිත්තේ රාගය පවතිනවා නම් තමයි ඇදිලා යන්නේ අතේ. අවසාන සිටේ රාගය දුරුනා, දේශයේ මෝහය මුලාව දුරුනා, එතනින්ම අසංකත අතාරද. තවම අපිට මොකද්ද එකකින් රාගේ හොඳයි වාගේ මොකද්ද කියනවා දේශේ හොඳයි වාගේ තරහයින එක හොඳයි වාගේ රාගයන එක හොඳයි වාගේ මේවා ඇත තියනවා කියලා මුලා වෙච්ච එක හොඳයි වාගේ ඕනේ හොඳයි වාගේ දෘෂ්ටිය කැඩිච්ච ගමන් මාත් ඒ සඳහා තමයි මේ කැපවීම කරන්නේ. රාගයේ ද්වේෂයේ යන රත්වීමේ තියෙනවනේ සුමට සහ දුර්මට. සුමට එක තමයි රාගය කියන්නේ. රත්වීම. ඒකේ කුරෝසියුත් තමයි ද්වේෂය කියන වෙන මොකක් නෙමෙයි. රත්වීමේ මොනවද? සුද්ධාෂ්ටක රූපෙට. සුද්ධාෂ්ටක රූපක විශේෂ මුලා වෙලා මා ආත්මීය වෙලා. සුද්ධාෂ්ටක රූපයන්ගේ රත්වීමට රාග වෙලා යන මොකද්ද මේ? සුමට බවට ඒකේ කුරෝෂි බවට ද්වේෂ ඒවනක් ගැන්නේ මම මානසික දස්කරූප ප්‍රත්‍යේ මානසික තමයි වෙනක් ගන්න. ආගේ මනෝමූලික මානසික නැක්කීම ඒ මනසේ රත්වීම දුරුණා. ආය මෞගබක්ත වැටෙන්නේ නැහැ. ඒක නිසානේ බුදුහාමුදුරු වදාළේ බාල්‍යා නැවත නැවත මෞගබේ උපදිනවා. වැඩිමලාට ඒක සුහාන්තුව දාන්න. බාලයා ආය ආය මෞගබ උපදින. නැවත නැවත සෝහංගබ කරා යන දේශනාට. ඥානවන්තයා නැවත නැවත මෞගබේ නූපත. නැවත නැවත මෞගබේ නූපත. ඒකනේ. අපි මෞගබ කියලා කතා කරාට මේ සංස්කෘතියේ සිිස්ටමේ වසයෙන් එතන ඇත්ති මහත්තයා අර ස්තීපරුස එකතු නිසා හතගත්තා බු යම් රත්තුුණු බීජය නැ ඒකට මේ ආකර්ශණ ග ඔච්චර ගැපරෙන් හුද කලා වෙලා නිවිලා ජිත ගැපරයෙන්ම නිවලා හුද කලා වුණුත්තර මහාර ිෂ්ි දැකගත් තහාගත වැඩේ ගැන දැකගත්. රාගත්තේ සමෝයන්ගේ ශුද්ධත්වය දැක්කා.
නැත්තම් මේ 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 රත් වීම හොඳයි ඉතින් තාක්කල් කියන ප්‍රශ්නයක් මේ. ස්වාමීන් වහන්සේ අනිත්‍යක මේ රත් වීම කියන එක මේ රත් වීමට අනුබල ලැබෙන වර්ගයේ ලෝකයකින් අපි ජීවත් වෙන්නේ හැම වෙලෙන් රත් වීමට තමයි අනුබල ලැබෙන්නේ. ලෝකයේ ඇතුලේ අනුබලයේ ඒකටම තමයි. ලෝකෙ අය ගැලවෙන්නේ නෙමෙයි ලෝකයේ තුල අනුබලයේ රත් වීමටමයි අනුබල. රාගයයි දේශයයි. මේ මයි ස්වාමීන් වහන්සේ අනිත්‍යක අපි උගන්වනවා ලෝකේ පුරාම උගන්වනවා මේ මිනිස්සුන්ගේ හරි ජීවීන්ගේ පැවැත්මට මේ අවශ්‍ය මොනවාද සම්පත් ලබා ගන්න තරඟ කරන්න ඕන කියලා. ඒ තරඟයේ දිනන කෙනාට තමයි ලෝකේ පැවැත්මක් තියෙන්නේ, ඒ වර්ගයේ තමයි පැවැත්මක් තියෙන්නේ කියලා. ඉතින් අපි හැම වෙලේම තරඟ කරනවා. ඒ කතාව සම්මුතියත්තයි. මේ ඒ වර්ගයාගේ පැවැත්ම තියෙන්නේ ඒක උද. ඉතින් මේ පැවැත්ම දුරු කරන වර්ගයා බොහොම චුට්ටයි. පැවැත්ම දුරු කරනම මේ මනසේ ඇවිල්ලා මනසේ ගැඹුරු ශක්තියතාවය තමයි පැවැත්ම දුරු කරගන්න. ඒක බොහොම ටිකයි වෙන්නේ. මහා සංඛ්‍යාවක් ඒ අර අරගේ ඊගාට උපදෙත් දෙන්න වෙන්නේ උනන්දු කරන්න වෙන්නේ තරකටම තමයි. අරකට තමයි යන්නේ. ඒක උපදෙත් උනන්දු නුදුන්නා අර බලන්න කුප්පමේනියා සාපිවන්ද කියලා නුදුන්නාට ඉපදිච්චාම කුප්පමේනියා ගා දැක්මක මම උගහට ගන්න කරනවා. ඒ කියන්නේ උන්ට කවුරු උගඩ ගන්න නෙමෙයි. ඒ වගේ මෙහෙ විදගෙන අපි විවිධ ශාස්ත්‍රම වේද ශාස්ත්‍රෝ කරනවා. යනුවත් නැත. වෘද්ධයෙක් වෙන්නේ ඒක තමයි. ආ මොකද පෙර ජීවිතවල අනන්ත රත් වීමේ නෙයි. එදේ මෙයාට ආවට පස්සේ පොඩි පොඩි පැතිරිච්චිකපටි මහා මෛත්‍රී මෛත්‍රී කරුණාව කිය පුජ්‍ය චිත්ත සන්තානය කියන එකක් නෙමෙයි. පුජ්‍ය චිත්ත සන්තානේ කොට කරලා අපි කතා කළා. ඒක මේ අසීමිත බව තුළින් එකක්. මහා මෛත්‍රිය සමාහත් කියන්නේ මොකද්ද? මේ මහා කරුණා. ඒක හදේ සිසිල් විචිත නෙමෙයි. මහා කරුණාව හදවත තුළ නැගෙන ආයි මෞඩබකට ප්‍රතිචන්තියක් නැහැ. මුටි මිගලන් ධාතු හතර කතාවට එකතු වෙන්නේ මහා කරුණා. මහා මෛත්‍රිය. එර එහෙම නේද? තථාගතයන් වහන්සේ මහා කරුණාව මහාමයි. තථාගතයන්ට තිබුණා කරුණාවමයි. මහා කියලා දාන්නේ අපි ඒක. මොකද මුලින්ම දකපුන දේශා කරුණාවමයි. ඊට මෙහා පැත්තේ කරුණාවමයි කියන වචනේ අර අපි පාවිච්චි කරන ක්ලේශ ධර්ම. එමත් දෙයක්. ඇත්තම හොයන්නක සතිපට්ඨාන වඩන ආකාරය නම් බොහොම මනාකොට පැහැදිලි කළා. මේ මොන අර කතාවක් තියෙන්නේ කිරිගහට යනවා වගේ කියලා. ඒ වගේ ඒ වගේ ස්වාමීන් වහන්සේ අර නයිසංග මහත්තයා කියපු තරංග ක්‍රියාදාමය දැන් අර කතාවක් තියෙන්නේ එක භික්ෂුවක් මේ ලෝකෙ කෙලවර සුවඩ ගියා කියලා. ඉතින් අන්න ඒ වගේ ඒ පැත්තෙන් ගත්තොත් එතකොට අපි දැන් අපි වඩන තැනත් මේ සියල්ල තරංග ක්‍රියාවක්. එතකොට ඒ තරංග ක්‍රියාවේ හසර වීමක් තමයි ස්වාමීනාස අපි මේ නිවරට සකස් වෙන්නේ තරංග හැසිරවීම තමයි කියලා මට හිතෙන්නේ. මම හිතන්නේ නයි සංගවත්තේ කොත්සත්. ඔරණ හරි දැන් තරංග ක්‍රියාවේ එක ඉෂාවක් තමයි ඒ. දැන් ඉතින් මම පැහැදිලි කළේ ඒවා මේ ලෝකයට අදාළ ලෝකයේ තුල ආයතන අය වඩා පහසුවෙන් ප්‍රවක්ත කරන්නට කරන්නා වූ ක්‍රියාවක් තමයි එතුමලයි මේ ක්ෂේත්‍රය තුළින් අදකල එතුන වුණත් පිළිගන්න ඒක නෙමෙයි ජීවිත තමන් තුළ සීතල වෙන එක තමන් තුළ ආධ්‍යාත්මික සිටිවිලි තරංගවල ශූන්‍යත්වය දැකීම තමයි උත්තරේ. රත් වීම ඉතුරු වෙන
කියන එක ඒක පිළිගන්න. ඒක එතකොට එතුමා ඒක පිළිගන්නේ නිකම්ම නෙමෙයි. අරකේ තියෙන ස්වභාවයත් දැකලා. අර අර බාහිර ඕබීජියෝ 65 වීඩියෝ 60 වල මතන්දරේ වුණත් කොච්චර ගියත් මේවා ලෝකේට කාරණයක් මිසක ලෝකේ වඩවන්න කාරණයක් මිසක ඒවා සහ ආර්ථිකයක් උඩ දැකින එකක් මිසක ඉතින් රිසර්ච් එකක් මිසක ඒක සත්‍ය නෙමෙයි කියන එක එතකොට හොඳටම දන්නවා ඈ එහෙමයි ඒක අර Tamanthai විශේෂ ක්‍රීඩා දාන කියන එක ඈ උදාහරණයක් වශයෙන් ගමුකෝ දැන් වෛද්‍ය වෘත්තියේ හැසිරෙන පින්වතෙක් ශරීරයේ තියෙනා විවිධ පද්ධති පිළිබඳව තාම සියුම් ගවේෂණය කරලා ඒකට අවශ්‍ය කරන බෙහෙත් සැපයලා තාවකාලිකව ශරීරයේ නඩත් කිරීමක් කරනවා සමාජයේ හෝ අන්නයි ඒ ඉතේ කියලා ආත්මාත්ම වශයෙන් ශරීර ශෝතාවයක් කියන්නේ මනස සුපත් කරොත් කියන්නේ මානසික ශූන්‍යත්වය දක්වත් තමයි ශරීරයක් නැවලන් වෙලා යන සිද්ධියට බැස ගැනීම කරමින් අරක ක්ෂේත්‍රීය වශයෙන් කරන්නේ අන්තිනික එහෙම නේද මතතරි ශිෂ්ත්‍රයේ වශයෙන් කරන දෙයක් මිසක ආධ්‍යාත්ම වශයෙන් කරන සිද්ධියක් නෙමෙයි ආධ්‍යාත්ම වශයෙන් ගන්න අපේ මාර්ග විරත මාත්‍ය කියන වාගේ සිතිවිලි තරංග වල මේ මොකද්ද තරංග දුර් වෙන ආකාරය සිතිවිලි තරංග හසුරවන ක්‍රමයක් ඒ බුද්ධ දේශනාව කියලායි මට හිතෙන්නේ ඔබ වහන්සේ ඒක පැහැදිලි කරන්න අවරි සිතිවිලි තරංග හසුරවන ක්‍රමයක් සිතිවිලි තරංග හසුරවන ක්‍රමය මොකද්ද තරංග දුර්වීම ඔව් ප්‍රතිශක්ති විඥානයේ ලබන දෙන මෞගම්බෙ දහරින තරංගයක් නේද එකතු වෙලා තියෙන්නේ පියාගේ මෞගම් කොටස් එකතු වෙලා තියෙනවා කියන දේ මවත් නේද දනරින අම්බ සිතිවිල්ලකම ආකර්ෂණීය බව තියෙනවා ඒ කියන්නේ ඒ ආකර්ෂණීය විකර්ෂණීය වතුරනේ අපි මුලාවේ දිවිලි තරංග වලට මේ මුලාවණයක් ඇත කියලා කෙනෙක් දෙයක් ඇත කියලා අපි මේ මුලා වෙන්නේ දනරින ක්‍රියාවලිය. පඨවි ධාත්වේ ආස්වාදේ කියලා වෙහෙසු. පඨවි ධාත්වේ වර එක ආස්වාදේ කියලා වර එක වෙහෙසු. එතකොට ආපෝ ධාත්වේ ආස්වාදේ වෙහෙසයි දෙකම තියෙනවා. දැන් ඕක එකම එකම ශරීර තුලත් ඔක තියෙනවා. ගොරෝසුට අපිට වෙන් කරලා දෙන්නාට ඒ ස්ථාම ශුද්ධත්වයේදී සත්‍යයි එමෙතන මොකද අපිට කියනකොට ආස්වාදයයි විශයි දෙකම තියෙනවා ආස්වාදයේ විශයි දෙකම තියෙනවා ඒකට බොලා වෙච්ච එක තමයි මෝහය ආස්වාදයේ විශයි කියන දෙකේ රාග සහ පටිඝ කියන විශය කියන ශාවුට පටිඝ වෙනවා ආස්වාද කියන වචනේ මතු කරලා ගන්න අර මේ මේ මොකද්ද ඒකේ තියෙන මේ 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 මොකද්ද අර දන්රින අයනයන්ගේ එක්කාසු තියෙන විශය සහ පටිඝ එතකොට සිතිවිලි වලින් අපි මේකට මුලා වෙයි. විශ්වීය වූ තරංගමය ක්‍රියාවලිය. අංගර ඊ පෙරද බලමුද ආශ්චර්යමත් බලවේගය කියන වචන කතා කිව්වෙත් ඒක. මේ තරංගමය ක්‍රියාව ආශ්චර්යමත් බලවේගය. පඨවි ආපෝ තේජෝ වර්ණගන්ධරෝ රසෝජා කියන සුත්තාෂ්ටික මේ වේගය. ඒවා ඒ ඒ ඒ ඒ ශේත්‍රවලදී ඒ ඒ වචන පාවිච්චි කරනවා. ඒකේ දෝෂයක් නැහැ. නමුත් විමසා බලනකොට මහා බලවේගය ඉත බලවේගයක් කියන්නේ මාත්‍ය අනිවාර්යයෙන්ම දන්නේ කතාව. ආ බලවේගයක් කියන්නේ අනිවාර්යයෙන්ම දන්නවා. ඔව්. සයිනස් මේ ජීවිත ආශාව කියන එක ටික බලල්ල පැහැදිලි කරනවා. ඔව්. ඔව්. ජීවිත ආශාව අපි එකේදී අර හේදාස්වල ඒකට අර්ථ ගැඳීම කරනකොට වචන දෙකක් කිව්ව මතකද ඔබතුමියට? ඈ? ඉංගික ආශාවයි. අනික මොකද්ද කිව්වේ? ආ තරහ. දැන් ওই ලිංගික ආශාව කියන වචනේ තුන්වදේරු කාම භවයේදී ස්ත්‍රී පුරුෂ ස්වභාව. ඥානවලදී සුද්ධාෂ්ටික රූප වලට සමාධිගත වීම රූපී ඥාන ලිංගික ආශාව. නාම ධාන වලට යනකොට නේම සංඥා න සංඥා යතනෙ තියෙන නිගිකාසා. හැබැයි ඒක මොකද්ද මේ? ඒක ශීතීව ලබන්නා වූ යම්රු වූ සමාධිගත වූ මොකද්ද? මෝදු වී. ධාන ආස්වාදයේ තියෙන නිගිකාසා තමයි.
හැබැයි ඒක මේ පැත්තේ කාපාවේට එනකොට අර විදියට ස්ත්‍රී පුරුෂ වශයෙන් අතන ස්ත්‍රී පුරුෂ කතාවක් නෑ. ස්ත්‍රී පුරුෂ කියලා වෙන් කරන කතාව නැති වුණාට ඉතල ලබන්නා වූ සමාජියත් ඒක තමයි. ඈ ඒ ඒ මොකද්ද අපි කොහොමද මේ වචන කියන්නේ? ඉතල දින ජීවිත ආසාව ලිංගික ආසාව කියන එකේ තියෙන ජීවිත ආසාවයි අනික තමයි තැති ගන්න ස්වභාවය. තැති ගැනීමත් ඒක තියෙනවා. يعني බය කියන අර්ථයේ තැති ගැනීම සහ ජීවිත ආසාව ලිංගික ආසාව කියන ඉෂව් නැගිටින එක තමයි ජීවිත ආසාව බවරා ගන්න. ඉතින් දැන් අපි කොහොමද තැන එක්කෙනාම ත්‍රස්තයි තැති ගන්න ඥානලාභියක් තැති ගන්න අරූපී ධානයේ ඉන්නේ කියලා තැති ගන්න. මේ තැති ගත්ත හිඳ තමයි භාග්‍යවත් වහන්සේ දකිද්ද කාර්ය කොණ්ඩඤ්ඤ හාමුදුරට පුළුවන්. මේ තැති ගැනීම මේ පැත්තේ ගුරුස් තැති ගැනීම නෙමෙයි. නමුත් එයා ලබා ඉන්නා වූ ආස්වාදී ක්‍රෙහි තැති ගන්න. දේව සංඥා නසඤ්ඤායතන ඥාන සුවයෙන් ආස්වාදයක් තියෙන. ඒක ලිංගික ආශාවේ උච්චම අවස්ථාව. ඈ ජීවිත ආශාවට අදාළයි. ඒ දේව සංඥා මාසයෙන් එයිද තැති ගැනීම තුච්ච තමයි ඒකේ ත්‍රස්ත වෙලා අතහැරලා ජංකේ ශබ්දය ධම්ම සම්බන්ධ නිරෝධ ධම්ම. යමක දෝෂය දැක්කොත් තැතිගත්තොත් තමයි එයි මිදෙන්නේ. එතකොට ඒ ඥානලාභී උත්තරයක් මිදුණා. නැත්නම් කාම ලෝකේ කාමාශ්‍ර ලිංගිකාශ ආස්වාදී අරෝමිය සහ බයකින් තැති ගැනීම දෙක ඇති වුණොත් තමයි එයා එකේ මිදෙන්නේ. කාන්තාව ඒ කියන දෝෂය ආදීන මේ දැක්කොත් තමයි මිදෙන්නේ. මේ හරියට හරි ඕකේ කිව්ව මිදෙන්නේ නැහැ. එයි මේ ඉන්නේ එහිම ඇලි ගලිවාසි මිදෙන්න නැති ගැනීම මිදීමේ ඕනකම ඒකනි දැන් අර පෙන්නුම් කියන්නේ අර පෞද්ගලික මට පුළුවන් තරුණයෙක් උඩ දුවන්න කියලා මම කින්දේකට බය නැහැ ඕනත් එකට තරුණයෙක් උනම් මට දුවන්න පුළුවන් අර රමයි අර බලන්න පොර සෙල්ලම් වැඩ නැති ගන්නේ නැහැ. අන්ත මොඩයි නැති ගන්න ආශ්‍රාදී අර 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 කියන්නේ ආශ්‍රාදී ජීවිත ආසයි පරපතෙන්ද බෑ ඈ. එතකොට මොකද වෙන්නේ? තැති ගන්නෙ නෑ. එතකොට මොකද වෙන්නේ? ආදීන වේද කිමක් වෙන්නේ? හැබැයි කායින් හරි කාපු දාන පොඩක් තැති ගන්න. ඒක ඉතින් මේ ඒක වැඩක් නෑ. ඒක ශුකී ඥාන ස්වරණ නෙවෙයි. ත්‍ොත්ත භාවේශ අර ලිංගික ආශාවේ දෝෂය දැකීම සුඛී ඥානෙන්නේ ඈ. අනිකා තලාපෙලා ඉඳලා අනිකන් මේ අනිකා දිහා බලලා විතර බලවෙන්නේ මට මුත් කියන එකක් ඉච්චත් වඩා එන්න ඕනේ. මොකද සුඛී ඥානය තුලින් එයි ආදීන මේ දැකලා එයි ත්‍රස්ත වෙන ඈ එයි ගවලන් වීමේ මානසික ශක්තිය. ඒක තමයි ජීවිතාසාව දුරු වෙන ක්‍රමය. එතකොට දැන් ආර්ය තුෂ්ණිම් භාවය කර සීතල වූ සමාධිය නියුණු ගැඹුරු සීතල වූ සමාධියකවත් අත්දැකීමක් අනුක්‍රමයෙන් අපි තුළ ශක්තිමත් වෙනකොට තමයි අර ජීවිතාසාව නැමැති පුරෝෂිත පහළයි. නැත රත් වෙච්ච ලිංගික ආසාමේ අර ත්‍රස්ත වෙන ස්වභාවයේ ආදීන විද අර ගැඹුරු සීතල සමාධිය අත්දකින්න. ඉතින් සීතල සීතල සිසිල් වූ සමාධිය අත්දකින්න ඕන ජීවිත ආශාවේ මහා තත්ත්වකම තේරුම් ගන්න. සහ ලිංගික ආශාවේ තියෙන දෝෂය තමයි. නැත්තම් මේ දෝෂය දකින්නේ නැහැ. ඒකෙම 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 ඔට්ටු. අත්‍යම යන්නේ ඒකෙම. ඒකේ දෝෂය දැකීමට මොන ඥානයක් මොන සිහි කල්පනාවක් මොන ගවේෂණාත්මක පසුබිම චිත්ත සංස්කාරේ ගුණනක ගන්න. නිකම් නිකම් වෙනවද? අර අපි ඇල්ලගෙන මැඩම් කියේ ආර්ය උද කලාව කියන්න ඕනේ. ඇල්ලගෙන මැඩම් පිටර අංගල අපි ඔක්කොම මේක වෙන්න ඔක්කොම යන්න ඕනේ ඒකට. ආර්ය උද කලාව සිසිල්ලු සමාධිය නියුණු සමාධිය එයින් ලැබෙන අත්දැකීම අපේ ශක්තිමත් වෙනවා. එතකොට අර ගිනියම් පෙත්ත මැඩ අවුට් වෙනවා. සිිතේ ගිනියම් නැති අවුට් වෙනවා. ඒකනේ මේක ප්‍රායෝගික ඇසිරීම
ජීවිත ආශාව දුරු වෙනවා කියන්නේ ඒ ක්‍රමෙත් තමයි. ඔව්. ඔව් මොනවද? මානේ මැඩම් මොනවද දාන්න තියෙන්නේ? දැන් ඔබතුමිය පාට් එකේ ප්‍රශ්න වලට ගැති ගත්තද? නෑ. සායනා සිත්තර තමයි වයසට සරට වඩා වයස ගැනීම අඩු ඉස්සරුණාද දැන්. ඒ වගේම අර ඕන එක කියලා ඒ වගේ වෙලාවට මේ දෙය කරන්නත් ඕන ඕන එක කියලා හිත ශක්තිමත් කරගන්න. ඒක තමයි ඒකට තියෙන උත්තරේ. පිටින් උදව් නැතුව මානසික ශක්තිමත්. ඒකට තමයි අපි දැන් මේ සාකච්ඡා කරන්නේ. යදෙන්නේ. මම හිතන ඔබට පිට පුළුවන් ශක්තිමත්. ඒ වගේ වෙලාවකදී මොනවද? එහෙමයි සමිනාස්. වැඩිය මේ මොනවත් ඉතල එහෙම හිතෙන්නේ නැහැ සමිනාස්. ඒ වගේ වෙලාවකට මොන දුනා මේ ඒන ඒ වෙලාවේ මොහොතේ පොඩි දෙල ටිකක් විතරයි එන්නේ. ඒකෙම මේ වේදනා දැන් ඉතර එහෙම දැන් අපිට දානවා වෙනස ගියාම අර කැණිවුලා කියලා දානවා කටුවක් එහෙම ඉතින් ඉතර අර අපත හරියට විඳින්නේ කියලා වේදනාවයි දානකොට ඒවත් ඉතර මේ ඒව වේදනාවත් ඉතර දැනෙන්නේ නැහැ ගතියක් දැනුණා මේ ඉතර වල්ලලා දැන් අර ඒ ඒ මොහොත ගැන විතරක් හිතමු. ඔව් එහෙම තමයි. ඒක තමයි මේකේ සාන්තිත්‍යක අධ්‍යක් සාන්තිත්‍යක භාවය කියන්නේ ඒක තමයි. ලොකුම දණ එතන මොකද නොවෙන්න බැරි දෙයක් නෑනේ හැම එකිනෙකාට හැම මොහොතකම ජීවිත අනිවාර්ය වෙනවා. කොයි මොහොතේ වෙනවද ඉදිරිපසු වෙන එක විතර වෙනස තියෙන්නේ. ඒ සියල්ල අතහැරෙනවා. මොහොම එකක් ඕන වෙලාව කිසිදු ප්‍රශ්නයක් ජීර ශක්තිය තමයි දැන් මාර්ගය. ඒක හොඳයි. එහෙම තමයි. ලෙඩේට බේතක් තියෙන්න තමයි. අනික යහපැත්තෙන් ගන්න බේත. එවන් ආයතනයක් අපි නැගිටලා එනවා. ඒක වෙන මේක. ආධ්‍යාත්මිකවම තියෙන බේත. සමිනාස අපි තුල හැම වෙලාවෙම තියෙන්නේ අර හය පොළ පවත්වා ගන්න තියෙන උත්සාහය. ඒක නොහැකි බවත් තමයි වෙන්නේ. මම වචනේ කියන්නේ ඒකයි අර ගැඹුරම. ශිෂිනු නිහඬව ගැඹුරු ආධ්‍යාත්මික නිහඬක. මෙනි ගැම වචන නෙමෙයි. ඒව ශූන්‍ය බව දකිද්දී ඒවා ඉවර බව දැක්ක. මුඩුවකට වාඩි වෙලා ඉන්නකොට තපුරු ටිකක් කළා වට පේනවා. දෙගත්ත ගමන් පේන්නේ නැහැ. ඊළඟ 5000ක් ඉන්නකොට පේනවා. අර හීන ඇවිල්ලා නැහැ. ඉතින් ආගේ පේනකොට ආංගෙතන එකඟ වෙලා ඉන්නවා. එදියා බලයි. එනකොට දැනෙනවා අර සිසි. නිවිච්චික. නියඬ එක. එහෙම තමයි. අදියත් වාඩි වෙලා ඉච්ච ටිකක් කළා යනකොට මේ ඔක්කොම අහත කළා බාහිර අන්න එතෙන්ට පුරුදු වෙන්න. හා ඉලගත් වට පිටාව අහත කළා අතෙන්ද අර මනින්ද්‍රිය වංග පාලෙන් රූප ඡාය ආදීය බලාගෙන එතෙන් දන්නේ නැහැ ඔච්චර ඉගෙනම භාවනාවක් වෙනවා. අය වචන වලට ඕනේ නැහැ. ඒ අර අනාත්මය දකින්න ශීෂ්ත්‍රයේ පිවිසුනා වෙනවා. ආදී රටයක් කියලා ඉන්නකොට හීන එනකොට හීන බව දැක. මනෝවිඤ්ඤාණේ කතන්දරේ. ඇත්ත අපේ මනස හැමතිස්සෙම ඉතිරී යන මනසක් නේ තියෙන්නේ. එතකොට අපි දැන් සමාධිය වඩනකොට අපි හිත එකඟ කරගන්න ඕනේ. ඔව්. එතකොට එද්දී විශාල يعني හැමතිස්සෙම විවිධාකාර සිතුවිලි ඇතුළු වෙනවනේ හිතට. ඒ කියන්නේ ඒක පුහුණුව තුලින්ම අපි ඒක කරගන්න වෙන්නේ නේද සම්. පුහුණුව තුලින්ම. ඒ ශූන්‍යත්වයේ දැකීමේ පුහුණුවමයි වැඩි වෙන්නේ. මේක පුහුණුවම වෙන්නු. වීමේ වැඩිකම. අය නිකන් ලැබෙන දෙයක් නෙමෙයි. ප්‍රාර්ථනා කරන ලැබෙන දෙයක් නෙමෙයි. ආ? ධර්මදේකට ප්‍රායෝගික වෙන්නේ ඒ තරමට වෙනද? දැන් අවශ්‍ය කරන කර්මපාත ඕක ලෙහිලා තියෙන්නේ අය අතපුල. ඉතුරු නැත්. තවත් හොයන්න දෙයක් නැහැ විදියට හරිය අප ධර්මයෙන් දිනල් ලැබිලා තියෙනවා. දැන් තියෙන පුහුණු වීමේ ශක්තිය. ඒක තමයි. එහෙමයි අපිට සිත සමාධිගත වුණා කියන එක දැනෙන්නේ කොයි ආකාරයකින්ද? ඒක එක එක කෙනාට විවිධයි. කෙසේ වෙතත් පයයි සිතයි දෙක තැම්පත් වෙනවා. මේ අවුවැස්ස මුලක වෙහස අඩු වෙලා යනවා. දෙගත් කෙනකව හිමි හිටමත
ඉඳගත්තේ වෙනනම් ඒ පුදුම බව අමතක වෙනවා. ඉඳගත්තා කියන අදහසත් අමතක වෙනවා. හැබැයි නිින්දට වැටෙන්නේ නැත්ද? ආයෙදි හරියට එනකොට ඒ සමාධිය තමයි. දැන් හොඳටම කය සැහැල්ලු වෙන බරගතිය අඩු වෙනවා කයේ. ඔව් කයේ බරගතිය අඩු වෙනවා. ඒ කය අදබයි ඉන්නේ සිටේ බරගතිය අඩු වෙනකොට කය එහෙමම නිකම් නිකම් වෙනවා. එහෙම වෙච්චාම තමයි ඊගාවට අර තොරට්ටෝ චක් නැතුව අර නැගිලා එන්න පටන් ගන්න අර කාල්පනික. ඈ ඒකට එකතු ඒක ඒක දිහා බලාගෙන ඉඳි එකතු නෙමෙයි. ඒක දිහා බලාගෙන එතකොට ඒ බලාගෙන ඉපේදී රැවටෙන්නේ නැහැ, බය වෙන්නේ නැහැ, රත් වෙන්නේ නැහැ, ඒවට ආශා වෙන්නේ නැහැ. ඔලේ එයා ඇවිල්ලා එයා එම ඇත්ත බලාගෙන. ඒක තමයි වෙන්නේ. ඒක දැන් කොට. තමාගේ අත්දැකීම දුක තියෙනවා. ඒකෙදි ස්වාමීන් වහන්සේ දැන් එතන එහෙම බලන්න පුරුදු වුණාට පස්සේ දැන් ගොඩක් කාලවලටම අපිට අර ආයතන වලින් කියන එක සැපදායි දේවල් කරන්නනි අපි කොවිඩ් පෙළඹෙන්නේ දැන් මතේ එකක් බොන්න වුණොත් දැන් කෑමක් කන්න ඕන අවශ්‍යතාවය තිබුණත් නැතත් ඒකේ එහෙම දෙයකට අපි මුර වෙලා ඉන්නවානේ නමුත් මේකෙදි මෙහෙම බලන්න පටන් ගත්තට පස්සේ ඒව ඔක්කොම මේ හරවල යවන්න පුළුවන් ඒ සිතුවිලි කියන්නේ ඒක අවශ්‍ය නැත්නම් අවශ්‍ය නැහැ කියන එක කියන්නේ දැන් කය පවත්වාගෙන යන දැන් ආහාරයක් වුණත් කය පවත්වාගෙන යන්න අවශ්‍ය දේ තමයි ගන්න හිතෙන්නේ එහෙම නැතුව අර මේ දැක්කට ඒ මානසිකාරේ නංගල දුන්නට මේක මෙහෙම රහසක් තියෙන්නේ මේක කන්ද හිතුණට නමුත් ඒක එහෙමම අපහු ලහන ගතියකුත් තියෙනවා යා දැන් ඒක දැන් ඒක එතනිනුත් තියෙනවා බාහිර ලෝකෙත් දැන් තියෙනවානේ අර කඩවල වල අර මේ ලොකුට රසක තිබුණාට කන්ද ඒවතිය කන්ද ඉතුරු අතේ සල්ලි නැහැනේ ගන්න ගානේ අතේ තියෙන සල්ලි ගන්න බාරව ඒකත් හරි වෙයි ඒක තමයි ඒකත් හරි වෙයි සල්ලි ඒවා ගන්න සල්ලි නැහැ ඒකත් හොඳයි මොකද කාලා ඒවා කාලා පිටවලා මොකද වෙච්චි රසා අලිගේ දඟලලා අරන් කාලා වෙච්චි යහපතකුත් නැහැනේ ඒකේ දරවැදිය බලලා අතේ සල්ලි නෑ නිකයිම හරි ශනිපයි ඒකේ ඒකත් එක පිහිටක් අපිට අධ්‍යාත්ම දැන් මේක බාහිර පැත්ත ඇතුළතින් හාර ඔබතුමී කියපු ආකාරයට සිටි යරව අරමුණ ශූන්‍යත්වය ප්‍රත්‍යක්ෂ වෙන්න අවශ්‍යතාවය මූලික අවශ්‍යතාවය පමණ පොරද කුසගීති වේදනාවට කැමක් කරනවා කියන දේ නේද දීපපාදාන වතුර කියන දේ නේද එතකොට එතකොට මෙහි වැඩි වෙනවා සමාධි. ඒ වගේ වෙන්න අපි මේ සමාධි. අවශ්‍ය කරන ප්‍රතිලාභය ලැබෙනවා. ස්වාමීන් වහන්සේ දැන් සිතුවිලි ඇතිවීම විශ්වයයි. ඒක අනාත්මයි. නමුත් දැන් අපි අනවශ්‍ය සිතුවිලි බැහැර කිරීමක් ගැන කතා කරනවා. ඒක පාලනය කිරීම ගැන කතා කරනවා. එතකොට ඒකේ ආත්මීය බවක් තියෙනවා නේද? නෑ ඇත්තටම ආත්මීය බවක් කියනවා. ආත්මීය භවය කියනවා වඩා ගැඹුරට යනකොට අපිටම තේරෙයි කලින් වලට ප්‍රබද ඊට මෙහායි යම් යම් දේවල් අපිට පාලනය කර ගැනීම අවශ්‍යතාවය කියනවනේ ඒකට හේතුවක් වශයෙන් අර මොකද විශ්වීය සිතිවිලි කියන එක අපිට මුදටම පැහැදිලි වුණාට පස්සේ මේ ප්‍රශ්න නගන්න දෙයක්වත් නැහැ අහන්න දෙයක්වත් නැහැ උත්තර අවශ්‍යද ඒ සිතට හොඳටම තේරෙනවා කලින් වෙනකොට නේද ඒ සමාධිය සංවර්ධනය වෙන්න තරම සමාධිය වැඩෙන තරමට නිකම්ම නිකම් සරල බවක්
සිතිවිල්ල පාල වෙනකොට ඒක යනකම් බලන් ඉන්නේ නැතුව අපි ඔබ දන්නේ නැතා ඒ සිතිවිල්ල එල්ලෙනවනේ. ඔව්. ඒක වැලකෙනවා අපි මේ සිතිවිලි විශ්වයයි ඒක ඇවිල්ලා යනවා කියන සතියේ ඉන්නවා නම් අපි සිතිවිල්ල ඔස්සේ යන්නේ නැහැ. නැත්තම් අපි යමලා සිතිවිල්ල අල්ලගන්න. ඔව්. සිතිවිලි අපිට මේ පැණිවා. වචන කිව්වා. ඉතින් කියලා අපි දන්නා මේ පැණිවාගේ අවු වෙන. එහෙනම් අද සතියේ නේද? හරි. එහෙනම් ඉතින් අපි නතර වෙනවා. එහෙනම් හොඳයි. එහෙනම් රත්න ආශිර්වාද ලැබේවා යහපත් වේවා. උතුම් ආර්ය සත්‍ය අවබෝධ කරගත්තා මේ උතුම් සනසීමේ සාක්ෂාත් කරගන්න පින්තුන්ට සෑම කෙනෙකුටම වේවා කියලා අපි හෘදයාගින් ප්‍රාර්ථනා කරනවා. සල්වා සරණයි චාන්දා සතරුවන් තරම. හොඳයි. සරණයි. 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 Thank you.